සුබෝදෑසනක් සියලුම දෙනාට අපි පන්තිය පටන් ගමු. ඔයාලට මතක නැන් ගිය සතිය අපි පන්තිය නතර කරේ ගිණුම් කරණය සම්බන්ධයෙන් යම් ආකාරයක හැඳින්වීමක් කරා. හැඳින්වීමක් කරා ඊට අමතරව ගිණුම් කරණය ක්‍රියාවලිය ලෙස ගිණුම් කරණය අවශ්‍යතාවය ඒ ආදී වශයෙන් අපි කතා කරා. ඊළඟට ද්විතීයික සටහන් ක්‍රමය ගැන අපි දීර්ඝ වශයෙන් කතා කරා. ඊළඟට වත්කමක් කියලා කියන්නේ මොකද්ද, වගකීමක් කියලා කියන්නේ මොකද්ද කියන දේ පිළිබඳ ලක්ෂණ, ඒවයි ලක්ෂණ කොහොමද වත්කම් වගකීම් හඳුනගන්නේ, හිමිකම් හඳුනගන්නේ, ආදායම් වියදම් හඳුනගන්නේ, ඒ ආදී වශයෙන් දේවල් කතා කරා. ඒතර දැන් ඔයගලන්ට හොඳ අවබෝධයක් තියෙනවා කියලා හිතනවා. ගනුදෙනුවක් අපි තාම සාකච්ඡා කරේ නැහැ. ගනුදෙනුවක් ගැන කතා කරනකොට ඒ ගනුදෙනුවෙන් එළියට ආවේ වත්කමක්ද, වගකීමක්ද, ආදායමක්ද, වියදමක්ද කියන එක ගැන සාකච්ඡා කරනවා. අද අපි ඒ පිළිබඳ සාකච්ඡා කරනවා දීර්ඝ වශයෙන්. දැනට මම ඔයගලන්ට සති දෙකකට ප්‍රමාණවත් වෙන විදිහට ගිණුම් කරණයට අදාළව මේ විෂයට අදාළව කරන ප්‍රසන්ටේෂන් එක සහ ඊට අමතරව ටියුට් එක දීලා තියෙනවා. මම හිතන ඒවා ඔගොලු print out මම කලින් සැරේක request කරා වගේ print out එකක් අරගෙන මේ දැන් ඔගොලු මේකට සම්බන්ධ වෙද්දී ඒ print out එකත් එක්ක තමයි මේ සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් අපි බලමු අපි ගිය සතිය ඉගෙනගත්ත දේවල් පළවෙනි සති දෙකේම ඉගෙනගත්ත දේවල් මේ තුන්වෙනි සතියේ ඉගෙනගත්ත දේවල් කොහොමද ප්‍රායෝගිකව අපි ගිණුම් හදද්දී භාවිත කරන්නේ කියලා. right. ඉතින් මම යනවා ටියුට් එකට. දෙක හැටියට තියෙනවා ටියුට් එක. ඉතින් ටියුට් නම්බර් දෙක ගොඩක් ඒව ලීවීමේ අවශ්‍යතාවයක් නැහැ. බලමු සාකච්ඡා කරන්න. ඉතින් ඉස්සෙල්ලාම අපි බලමු ලෙජර් ගිණුමක් කියලා කියන්නේ මොකක්ද කියන එක. ඉතින් ලෙජර් ගිණුමක් ගත්තාම අපි ගිණුම් තියන්නේ ලෙජර් ගිණුම් වල අපි කියන ඉංග්‍රීසියෙන් ලෙජර් ඇකවුන්ට්ස් කියලා. ලෙජර් ඇකවුන්ට්ස් වල තමයි අපි ඇකවුන්ටින් කියන සබ්ජෙක්ට් එක ප්‍රැක්ටිස් කරන්නේ. එතකොට ගිණුම් සටහන් කරනු ලබන්නේ ලෙජර් ගිණුම් වල. ඒක තමයි පළවෙනි කාරණේ. දෙවෙනි එක ලෙජර් ගිණුමක් ගත්තාම ලෙජර් ගිණුමේ මුලින්ම හම්බෙන පැත්තට අපි කියනවා හර සටහන් කියලා, හර පැත්ත කියලා කියනවා. ඊට පස්සේ හර පැත්තට දකුණු පැත්තෙන් තියෙන පැත්තට අපි කියනවා බැර පැත්ත කියලා. right. එතකොට අපි යම් ද්විතීයික සටහනකට අනුව යම් ලෙජර් ගිණුමක් හර කරනවා කිව්වොත් හර පැත්තේ ඒක සටහන් කරනවා, බැර කරනවා කිව්වොත් බැර පැත්තේ ඒක සටහන් කරනවා. අපි බලමු මේක කොහොම සටහන් කරන්නේ කියලා. ඊළඟට ඊළඟ වැදගත් කාරණේ තමයි ඔයගලන්ට මතක නම් අපේ තිබ්බ ලෙජර් ගිණුම්, අපි ප්‍රධාන ලෙජර් ගිණුම් අපි කිව්වා ගිණුම් වර්ග පහක් තියෙනවා කියලා. වත්කම් ගිණුම්, වගකීම් ගිණුම්, හිමිකම් ගිණුම්, ආදායම් ගිණුම්, වියදම් ගිණුම් කියලා ප්‍රධාන ගිණුම් වර්ග පහක් තියෙනවා. ඔය ගිණුම් වර්ග පහ ගත්තාම ඔය ගිණුම් වර්ග පහෙන් වත්කම්, වගකීම් සහ හිමිකම් අපි කිව්වා පෙන්වන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා. ආදායම් සහ වියදම් අපි පෙන්වන්නේ ආදායම් ප්‍රකාශය කියලා. එතකොට ඒ වගේම තමයි ලෙජර් ගිණුම් ගත්තාමත් වත්කම් ගිණුම්, වගකීම් ගිණුම්, හිමිකම් ගිණුම් එන්නේ ඒ જાති ගිණුම් වලට අපි කියනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට අදාළ ලෙජර් ගිණුම් කියලා. right. ඒව අවසානයේ මේ ලෙජර් ගිණුම් පෙන්වන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ඊළඟට ආදායම් සහ වියදම් වලට අදාළ ලෙජර් ගිණුම් අපි කියනවා ආදායම් ප්‍රකාශයට අදාළ ලෙජර් ගිණුම් කියලා. මොකද ඒවා අපි පෙන්눔 කරනු ලබන්නේ ආදායම් ප්‍රකාශය. right. මම හිතනවා පැහැදිලි කියලා. මෙතනේ ලෙජර් ගිණුමක සරල ආකෘතිය. එතකොට මේකේ දිනයේ සිට මේ දිනය කියන තැනේ ඉඳලා වටිනාකම දක්වා ඒ කොටසට අපි කියනවා හරපැත්ත කියලා. එතන යටින් මම පින්නලා තිනවා හරපැත්ත කියලා. ආයි දිනයේ සිට ආයි වටිනාකම් පැත්තක් තිනවා. ඒකට කියනවා අපි බැරපැත්ත කියලා. එතන මේ එක එක කොලම් එක ගැන අපි පොඩ්ඩක් විස්තර කරගමු. දැන් අපි මේ දිනේ කියලා කියන්නේ ගනුදෙනුව වෙච්ච දිනය වෙන්න ඕනේ. right. ඒක හරිම obvious එක.
ගනුදෙනුවක් වුණේ ජනවාරි පළවෙනිදා නම් දිනේ වෙන්නේ ජනවාරි පළවෙනිදා. ඊළඟට විස්තරයේ තීරුවේ අපි ලියන්නේ අපි හිතමු මේ ලෙජර ගිණුම හර කරනවා නම් විස්තරයේ හැටියට අපි මෙතන හරපැත්තේ ලියවෙන්න ඕනේ මේ ගිණුම හර වෙලා බැර වෙන ගිණුමේ නම. එතකොට මේ ගිණුම හර කිරීම කරලා තව ගිණුම බැර වෙනවනේ. ඒ බැර වෙන ගිණුමේ නම තමයි විස්තරයේ කියන තීරුවේ ලියවෙන්න ඕනේ. මොකද මේ ගිණුමේ නම ආයේ මේ ගිණුමෙම ලියලා තේරුමක් නැති නිසා. එතකොට අර ක්‍රොස් රෙෆරන්ස් එකක් තියාගන්න මේ ගිණුම හර වෙලා මොන ගිණුමද බැර වුනේ. ඒ ගිණුමේ නම තමයි අපි මෙතන ලියන්නේ. ලෙජර පිටුව කියලා කියන්නේ දැන් ලෙජරේ ඉස්සර භාවිතාගේ ලෙජර ඉස්සර අපි හැදුවේ ලොකු පොතක. ඒකේ පිටු තියෙනවා. දැන් පළවෙනි පිටුවේ තියෙන්නේ මුදල් ගිණුම නම් බදත් මම වොයිට් කරන්න අවශ්‍යතාවයක් නැහැ නේද? ඔස් 22 තියෙන එකත් එක්ක. හරි මං කියන්නේ පොඩ්ඩ මේක ඉවරන පස්සේ. අම් මෙතන කියන්න ඕනේ. හරි මං බලලා මම මේක කියන්න. රයිට්. එතකොට ලෙජර ගිනුමේ හරපැත්තේ මම විස්තර කරගෙන හිටියේ. එතකොට දිනේ කියලා කියන්නේ ගනුදෙනු වෙන දවස. විස්තරය කියලා කියන්නේ අපි මේ ගිණුම හර කරලා බැර කරන දවස. ලෙජර පිටුව කියලා කියන්නේ ලෙජර පිටුව කියලා කියන්නේ ඉස්සර තිබ්බේ ලෙජර පොතක්. ඒ පොතේ දැන් මෙතන අපි දාන මේ මේ හිතන්නකෝ මේ අපි මම පෙන්නලා තියෙන ලෙජර ගිණුම මුදල් ගිණුම. ඒ ගිණුම තියෙන ලෙජර පොතේ පළවෙනි පිටුවේ. හැබැයි අපි මේ ගිණුම හර කරලා බැර කරන්නේ විකුණුම් කියලා ගිණුම. එතන විකුණුම් කියන ගිණුම තියෙන්නේ ලෙජර පිටුවල සියවෙනි පිටුවේ. එතන මෙතන අපි දාන්නේ දැන් අපි මෙතන විස්තරය දාන්නේ විකුණුම් කියලා නම් විකුණුම් කියන ගිණුම තියෙන්නේ මොන පිටුවේද? එතන මෙතන ලෙජර පිටුව කියලා අපි දාන්නේ 100. එතන කවුරු හරි කෙනෙක් මේ කොරස්පොන්ඩින් හර සටහනේ බැර සටහන හොයාගන්නවා නම් ඊටාම ලේසියෙන් ලෙජර පිටුවට ගියාම සියවෙනි පිටුවට ඒකේ විකුණුම් ගිණුම තියෙනවා. ඒකේ මේ මේ සටහනේ බැර සටහන තියෙනවා. එතන විකුණුම් ගිණුම තියෙන සියවෙනි පිටුවේ තියෙන්න ඕනේ විකුණුම් ගිණුම බැර වෙලා තියෙන්න ඕනේ එතන තියෙන්න ඕනේ මුදල් ගිණුම කියලා එතන තියෙන්න ඕනේ ලෙජර පිටුව කියන තැන එක කියලා. හරි. එතන වටිනාකම කියලා කියන්නේ ගනුදෙනු වටිනාකම. එතන හරිම ලේසි. ওই විදිහට තමයි සටහන් කරන්නේ. එතන හැම වෙලාවෙම ක්‍රොස් රෙෆරන්ස් එකක් තියෙන විදිහට. එතන මේ ගිණුම හර වෙනවා නම් බැර වෙන ගිණුමේ විස්තර මෙතන ලියවෙනවා. එතන බැර වෙන ගිණුමේ ලියවෙන්නේ මේ ගිණුමේ විස්තර. ඒ විදිහට ඕනම ගිණුමක් හර සහ බැර වෙන්න පුළුවන්. එතකොට හර පැත්තේ තියෙන කොලම්ස් වලට ඩෙන්ටිකල් කොලම්ස් තියෙනවා බැර පැත්තේ. එතකොට ඒ ගිණුම බැර වෙන අවස්ථාවකදී හර වෙන ගිණුමේ විස්තර තමයි එතන දී වෙන්නේ. එතන මේ හර වීම බැර වීම කොහොමද තීරණය කරන්නේ කියලා ගිය සතිය අපි ඉගෙන ගත්ත දිටුසකහන් ක්‍රමයට අනුව. රයිට්. එතන මෙහෙම මේ තිබ්බාට ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ ටී ගිණුම්. මේ මේ සම්පූර්ණ කොලම්ස් ටිකම අපි රූල් කරන්නේ නැහැ. අපි ටී අකුරේ හැඩේ ගිණුමක් රූල් කරලා ඒකේ තමයි හර සටහන් බැර සටහන් ලියවෙන්නේ. ඒතර ඒක ඇතුලේ විස්තර ටික ලියවෙනවා. නමුත් අර මේ මේ විදිහට විස්තර කර කර අපි ගණන් හදන්න යන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ ටී ගිණුම. ඔයගොල්ලෝ ගණන් හදනකොට ඒක තේරෙයි. අභ්‍යාස අංක 1ට අපි යනවා. සෝරි අභ්‍යාස අංක 2 ටියුට් එකේ දීලා තියෙනවා. ලෙජර ගිණුම් සහ ගනුදෙනු ලෙජරේ ගිණුම් වලට සටහන් කිරීම පළවෙනි ගිණුම අපි බලමු. ලෙජර ගිණුම් සටහන් කිරීම පළවෙනි එක මම මේක ජෝන් විසින් රුපියල් 20,000ක මුදලක් බලාපොරොත්තු වෙන ලාභය බලාපොරොත්තු වෙන ව්‍යාපාරයට දාලා කියලා තියෙනවා.
පැලිසිදහක් බලාපොරොත්තුෙන් ව්‍යාපාරයට දාලා කියලා තියෙනවා ජෝන්. එතකොට කොහොමද අපි සටහන් කරන්නේ කියන එක තමයි අපි බලන්න ඕනේ. එතකොට කල්පනා කරලා බලන්න ඕනේ ද්විතු ස්ථාන ක්‍රමයන් දැන් උළුවේ තියෙන නිසා ඔයගොල්ලන්ට ජෝන් කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරු. ව්‍යාපාරයේ අයිතිකරු තමයි ජෝන් කියලා කියන්නේ. එතන මම ඔයගොල්ලන්ට කිව්වා අයිතිකරු සහ ව්‍යාපාරයේ කියන්නේ දෙදෙනෙක් හැටියට තමයි ගිණුම් කරණේදී අපි කතා කරන්නේ. දෙදෙනෙක් ගැන තමයි අපි කතා කරන්නේ. ජෝන් කියලා කියන්නේ අයිතිකරු වුණාට ව්‍යාපාරයේ කියන්නේ වෙනමම ආයතනයක්. ජෝන් කියන්නේ වෙනම පුද්ගලෙක් හැටියට තමයි අපි සැලකන්නේ. ඒතර හැම ගණදිනුවක් දිහාම අපි බලන්න ඕනේ. හැම ගණදිනුවක් අපි සටහන් කරන්න ඕනේ ව්‍යාපාරයේ පැත්තෙන් හිතලා. ව්‍යාපාරයේ පැත්තෙන් හිතලා. රයිට්. එතකොට අපි ගත්තොත් එහෙම ව්‍යාපාරයේ පැත්තෙන් හිතලා ගණදිනුව සටහන් කරන්න ගත්තොත් එහෙම ව්‍යාපාරයට මොනවද ලැබෙන්නේ? ව්‍යාපාරයට ලැබෙනවා මුදල්. රයිට්. ව්‍යාපාරයේ පැත්තෙන් ව්‍යාපාරයට ජෝන් ගිනලා මුදල් දැම්මහම ව්‍යාපාරයට මුදල් ලැබෙනවා. එතන මුදල් කියලා කියන්නේ මොකද්ද කියලා ඔයගොල්ලොන්ගෙන් මම අහනවා. එතකොට මුදල් කියලා කියන්නේ අපේ වත්කම. මුදල් කියලා කියන්නේ වත්කම. දැන් මුදල් කියලා කියන්නේ වත්කම කියන එක දැන් ඔයගොල්ලෝ දන්නවා. මොකද අපි වත්කමක ලක්ෂණ, වත්කම් කියලා කියන්නේ මොනවාද, වත්කම් වර්ග මොනවාද, ඒ ඔක්කොම දේවල් ඉගෙනගෙන තියෙනවා. එතන මුදල් කියලා කියන්නේ වත්කමක්. ඊළඟට අපි බලන්න ඕනේ මේ වත්කම මේ ට්‍රාන්සැක්ෂන් එක හින්දා වැඩි වුණාද අඩු වුණාද? අපි ගත්තොත් එහෙම ව්‍යාපාරයට මුදල් ලැබුණාම මුදල් වැඩි වෙන එක ඔබ්වියස් කාරණයක්. රයිට්. ඒකයි කියන දෙයක් නෑ. ඒතර මුදල් කියලා කියන්නේ වත්කමක්, මුදල් වැඩි වෙනවා. ඒතට මුදල් යන වත්කමකි වත්කමක් වැඩි වෙනවා. ඒතට දුහල කියලා බලන්න ද්විත්ව සටහන් ක්‍රමයේ වත්කමක් වැඩිවීම මොන සටහනක්ද කියලා. ඒතර ඔයගලන්ට පෙනේ වත්කමක් වත්කම් ගිණුමක ශේෂය හර වැඩිවීම හර අඩුවීම බැර. අපිට පේනවා මුදල් කියලා කියන්නේ වත්කමක්, වත්කමක් වැඩිවීම ද්විත්ව සටහන් ක්‍රමයට අනුව හර සටහන්. එතකොට අපි මුදල් ගිණුම හර කරන්න ඕනේ. රුපියල් 20,000කින් මුදල් ගිණුම හර කරන්න වෙනවා. රුපියල් 20,000කින් මුදල් ගිණුම හර කරන්න වෙනවා. රයිට්. රුපියල් 20,000කින් මුදල් ගිණුම හර කරන්න වෙනවා. එතකොට ඊළඟට මොකද්ද වෙන්නේ කියලා බලන්න ඕනේ. ඒක වෙනමම මුදල් අපිට ලැබුණේ අයිතිකරුගෙන්. අයිතිකරු ව්‍යාපාරයට මුදල් දාන්න දාන්න ව්‍යාපාරයේ පැත්තෙන් කවදාහරි දවසක අයිතිකරුට ඒ මුදල ගෙවන්න ඕනේ. එතකොට අපි කිව්වා අයිතිකරු අපි හඳුනගන්නේ ව්‍යාපාරයේ අභ්‍යන්තර වගකීම. අපි ඒකට නමකුත් දුන්නා. අභ්‍යන්තර වගකීම් වලට අපි කියනවා හිමිකම් කියලා. රයිතිකරු ව්‍යාපාරයට මුදල් දාන්න දාන්න අභ්‍යන්තර වගකීම් එහෙම නැත්නම් හිමිකම වැඩි වෙනවා. එතකොට හිමිකම් වැඩිවීම මොන සටහනක්ද? ඊළ බලන්න දුවලා ගිහිල්ලා ද්විත්ව සටහන් ක්‍රමයට හිමිකම් ගිණුමක ශේෂය බැර වැඩිවීම බැර කියලා තියෙනවා. එතන හිමිකම් වැඩිවීම බැර. රයිට්. මේ ට්‍රාන්සැක්ෂන් එකේ එක පැත්තකින් ව්‍යාපාරයේ මුදල් වැඩි වුණා, මුදල් යනු වත්කමක්, වත්කමක් වැඩිවීම හර සටහනක්. ඊළඟට මේ මුදල් දැම්මේ අයිතිකරු නිසා අයිතිකරු මුදල් දැම්මහම ඒවට අපි කියන්නේ ව්‍යාපාරයේ අභ්‍යන්තර වගකීමක්, එහෙම නැත්නම් හිමිකම් කියලා. ඒතර හිමිකම් වැඩි වුණා, හිමිකම් වැඩිවීම හර සටහනක්. ඒතර ද්විත්ව සටහන ඕන සම්පූර්ණ වෙනවා මුදල් ගිනුම හර හේතුව වත්කමක් වැඩිවීම. අර අයිතිකරුගේ මුදල් අපි රෙප්‍රසන්ට් කරන ගිනුමට අපි කියන්නේ ප්‍රාග්ධන ගිනුම කියලා. එතකොට ප්‍රාග්ධනය බැර හේතුව හිමිකම් වැඩිවීම. එතකොට එහෙම තමයි අපි සටහන් කිරීම කළ යුත්තේ. එතකොට දැන් මම ඔයගලන්ට පෙන්නනවා උත්තරය. මේ ඔක්කොම ඔයගලගේ මේකේ දාලා තියෙන එක නිසා කිසි ගැටලුවක් නැහැ. ඉතින් ලෙජර් ගිනුම් මං කිව්වේ ටී ගිනුම් හැටියට අපි රූල් කරගන්නේ කියලා. අර විස්තර ඔක්කොම දාන්නේ නැහැ. එතන මුදල් පොත නැත්තම් මුදල් ගිනුම හර වෙනවා ප්‍රාග්ධන ගිනුම නමින් 20,000ක්. හේතුව වත්කමක් වැඩිවීම. ප්‍රාග්ධන ගිනුම බැර වෙනවා මුදල් ගිනුම නමින් රුපියල් 20,000ක්. හේතුව හිමිකම් වැඩිවීම.
පර මුදල් ගිණුම හර වෙච්ච හින්දා ඉතුරු වෙන්නේ බැරසටහනක් හින්දා අපි ප්‍රාග්ධන ගිණුම බැර කරනවා නෙමෙයි. සමහර ගුරුවරු උගන්වනවා අන්න එහෙමත්. දැන් අපි හර සටහන සටහන් කරාට පස්සේ ඉතුරු වෙලා තියෙන්නේ බැරසටහන නිසා ඒ ගිණුම බැර කරන්න එහෙම බෑ. මේ හැම ගිණුමක්ම ද්විත්ව සටහන් ක්‍රමයේ විතරයි අපිට කටපාඩම් කරන්න තියෙන්නේ කියලා මම කිව්වා. ඒ ඇරුණාම සෑම ගිණුමක් හර වෙන්න බැර වෙන්න හේතුවක් තියෙන්න ඕනේ. එහෙම හේතුවක් නැතුව ඔයගලන්ට ගිණුම් හර කරන්න බැර කරන්න බෑ. ඒතර මුදල් ගිණුම හර වෙන්න හේතුවයි ව්‍යාපාරේ වත්කමක් වැඩි වුණා. මුදල් යනු වත්කමකි වත්කම වැඩි වුණා. ඒක නිසා මුදල් ගිණුම හර. ප්‍රාග්ධන ගිණුම බැර වෙන්න හේතුව ප්‍රාග්ධනය කියලා කියන්නේ ව්‍යාපාරේ හිමිකම්. අයිතිකරුගේ හිමිකම, අභ්‍යන්තර වගකීම. ප්‍රාග්ධනයේ දාන්න දාන්න ඒ අභ්‍යන්තර වගකීම එහෙම නැත්නම් හිමිකම වැඩි වෙනවා. හිමිකම් වැඩි වීම ද්විත්ව සටහන් ක්‍රමයට අනුව බැර සටහනක්. එතකොට අදාළ හිමිකම් ගිණුම නැත්නම් ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා. මුදල් ගිණුම නමින් මුදල් ගිණුම හර වෙනවා. වත්කම් ගිණුම ප්‍රාග්ධන ගිණුම නමින්. නොහොම තමයි ඩබල් එන්ට්‍රි එක අපි දාන්නේ. රයිට්. මම හිතනවා ඔයගලන්ට මොන හරි ගැටලුවක් තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. මේක අපි පළවෙනි සටහන නිසා. ගැටලුවක් නැත්නම් අපිට දෙවෙනි සටහනට යන්න පුළුවන්. පැහැදිලි කියලා තියෙනවා රයිට්. හරි අපි යනවා දෙවෙනි සටහනට. මොනාරි ගැටලුවක් තියෙනවා නම් මයිකේ ඕන් කරලා හරි අහන්න පුළුවන් නේද? රයිට්. හරි දෙවෙනි සටහන කියනවා දෙවෙනි ගනුදෙනුව රුපියල් 1000ක මුදලක් බැංකු ගිණුමක තැන්පත් කරා කියලා. දැන් අපි ව්‍යාපාරය ආරම්භ කළා මුලින්ම 20000ක මුදලක් දාලා ඊට පස්සේ 20000න් රුපියල් 1000ක් අරගෙන ගිහිල්ලා බැංකු ගිණුමක තැන්පත් කළා. බැංකු ගිණුමක් ව්‍යාපාරය වෙනුවෙන් ආරම්භ කළා කියලා. එතන මම උත්තරේ පෙන්වන්න ඉස්සෙල්ලා අපි ඉස්සෙල්ල බලමු මොකද්ද වෙන්නේ කියලා. එතන ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තහම ව්‍යාපාරයේ අතේ තියෙන මුදල්, ඒ කියන්නේ වත්කම අඩුවීමක් වෙනවා. අතේ තියෙන මුදල් කියලා කියන්නේ වත්කමන්නේ. ඒ වත්කම අඩුවීමක් වෙනවා 1000කින්. හැබැයි ඒ වත්කම අඩු වෙලා ව්‍යාපාරයේට තව වත්කමක් එනවා. ඒ තමයි බැංකු ගිණුම කියලා. ඒත් බැංකුවේ තියෙන මුදල් 1000කින් වැඩි වෙනවා. දැන් මෙතනදී වෙන්නේ එක වත්කමක් අඩු වෙනවා. හැබැයි තව වත්කමක් වැඩි වෙනවා. ඒත් මුදල් කියන්නේ වත්කමක්. අතේ තියෙන මුදල් කියලා කියන්නේ වත්කමක්. වත්කම් ගිණුම අඩුවීම බැර සටහන. ඒ වගේම බැංකුවේ තියෙන මුදල් කියලා කියන්නේ තවත් වත්කමක්. ඒත් එක වත්කමක් අඩු වෙලා තව වත්කමක් වැඩි වෙනවා. එතන වත්කම් වැඩිවීම ද්විත්ව සටහන් ක්‍රමයට අනුව හර සටහන. එතන බැංකු ගිණුම කියන හර සටහන එනවා වත්කමක් වැඩිවීම හැටියට, මුදල් ගිණුම බැර වෙනවා වත්කමක් අඩුවීම හැටියට. රයිට් අපි උත්තරේ බලමු. එතන නිල් පාටින් පෙන්නලා තියෙන අලුත් සටහන. එතන බැංකු ගිණුම කියලා මම අලුත් ගිණුමක් විවෘත කරලා තිනවා. ඒ ගිණුම හර වෙලා තිනවා රුපියල් 1000කින් මුදල් ගිණුම කියලා. රටේ තියෙන මුදල් අඩු වෙනවා, බැංකුවේ තියෙන මුදල් වැඩි වෙනවා. බැංකුවේ තියෙන මුදල් කියලා කියන්නේ වත්කම. ව්‍යාපාරයට අයිති වත්කමක්. එතන වත්කම් වැඩිවීම ද්විත්ව සටහන් ක්‍රමයට අනුව හර සටහනක්. ඒක නිසා අපි බැංකු ගිණුම හර කරා. මුදල් ගිණුම බැර කරා. මුදල් ගිණුමයි අපි බැර කරේ. අතේ තියෙන මුදල් රුපියල් 20000 දැන් 1000කින් අඩු වෙනවා. වත්කමක් අඩුවීම බැර සටහන. එතන මෙතෙන්දි මතක තියාගන්න අතේ තියෙන මුදල් එහෙම නැත්නම් මුදල් ගිණුමයි බැංකු ගිණුමයි කියලා කියන්නේ දෙකම වත්කමක්. එක සැරේකදී මේ ට්‍රාන්සැක්ෂන් එක හින්දා එක වත්කමක් අඩු වෙලා තව වත්කමක් වැඩි වෙනවා. එතන වත්කමක් වැඩිවීම හර සටහනක්, අඩුවීම බැර සටහනක්. ඒ නිසා අපි බැංකු ගිණුම හර වෙනවා මුදල් ගිණුම ළමින් රුපියල් 1000ක් හේතුව වත්කමක් වැඩිවීම. වත්කමක් වැඩි වෙච්ච ඉඳ තමයි අපි බැංකු ගිණුම හර කරේ. මුදල් ගිණුම බැර කරා රුපියල් 1000කින් බැංකු ගිණුම නමින් හේතුව අතේ තියෙන මුදල් ප්‍රමාණය අඩු වෙච්ච.
එතන මෙතනදී ඇත්තටම වැදගත් වෙන්නේ මේ පළවෙනි සටහන් ටික ඔයගොල්ලෝගේ ඔයගොල්ලෝ කොමස් ඉගෙන ගත්තේ නැති කෙනෙක් නම් මුලින්ම මේ ඉගෙන ගන්න සටහන් හරියටම හොඳට මොලේට දාගන්න. ඒකයි මම බොහොම හිමින් කරුණු කාරණා ඇතුව පැහැදිලි කිරීම කරන්නේ. රයිට්. එතන කොමස් ඉගෙන ගත්ත කෙනෙක් වුණත් ඒගොල්ලන්ට මේ විදිහට මං හිතන්නේ කවුරුත් උගන්වලා තියෙනවා කියලා. එතන හැම ගනුදෙනුවකටම අදාළ හර සටහනට බැර සටහනට හේතුවක් තිබිය යුතුයි. නිකන් කටපාඩමින් අරකහර මේක බැර කියලා කියන්න බෑ. දැන් මම මේ හැම හරසටහනකටම බැරසටහනකට ඔයගොල්ලන්ට හේතුවක් ඉදිරිපත් කරනවා. බැංකු ගිණුම හර වෙන්න හේතුව වත්කමක් වැඩි වීම. බැංකුවේ තියෙන මුදල් කියලා කියන්නේ වත්කමක්. අපි කියලා සටහන් ක්‍රමයට අනුව හරසටහනක්. ඒතර අතේ තියෙන මුදල් අඩු වීම. අතේ තියෙන මුදල් කියලා කියන්නේ වත්කමක්. අතේ තියෙන මුදල් ගිහලා බැංකුවේ දැම්මම අතේ තියෙන මුදල් අඩු වෙනවා. අතේ තියෙන මුදල් කියන වත්කම අඩු වෙනවා වත්කම අඩුවීම බැරසටහන. ඒක නිසා තමයි මුදල් ගිණුම බැර වෙලා බැංකු ගිණුම අපි හර කරන්නේ. හේතුවක් ඇතුව මේ හරසටහන් බැරසටහන් අපි දාන්නේ. රයිට් මොනාරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. මේක පළවෙනි අපේ ගිණුම් කරණයේ සබ්ජෙක්ට් එකේ දැන් ඔයගොල්ලෝ මම උගන්වන එකේ මුලින්ම අපි ඉගෙන ගන්න මේ ගිණුම් නිසා. ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. Right. අපි යන් ඊළඟ එහෙනම් ගන්න දිනුවට අංක 3. ତର දැන් මේකේ උත්තරෙත් මම දෙන නිසා ඔයගොල්ලන්ට ආයි ලියන්න කරන්න දෙයක් නැහැ. වඩා වැදගත් වෙන්නේ දැන් ෆිසිකලි පන්ති හිටියා නම් මේ ගණදෙනු ඉස්සෙල්ලා මම ඕගොල්ලෝ ලව්වා ඉස්සෙල්ලා හරි හෝ වැරදි ඕගොල්ලෝ තමයි හදන්න ඕනේ. ඒතර මේකේ වැදගත්ම කාරණේ තමයි දැන් මේ ඔන්ලයින් කරද්දී එහෙම අපිට මට ඕගොල්ලෝ හදනවද නැද්ද කියලා බලන්න බෑ. ඒතර මේකේ වැදගත්ම කාරණේ තමයි ගොඩක් වෙලාවට පන්තිවලදී ගණන් හදන්නේ ගුරුවරයාය. හැබැයි විභාගෙට යන්නේ ළමයාය. ඒක නිසා ළමයා පන්තියේදී ගෙදරදී ගණන් සෑදිය යුතුය. විභාගයට ගිහිල්ලා පළවෙනි සැරේට ගාන හදන්න ගියොත් එීම ගානට යන කාලය ගැටලු මොනාද ඒ කිසිම දෙයක් දන්නේ නැහැ. ඒතර හැබැයි විභාගයේදී ඒ මොනාරි අමාරුවක වැටුනොත් ෆේල් වෙනවා. හැබැයි පන්තියේදී ගෙදරදී ගාන හැදුවොත් එීම ඔය අමාරුවක වැටුනොත් එීම ඒක ෆේල් වීමක් නෙමෙයි ඒක නිවැරදි කරගන්න අවස්ථාවක් තියෙනවා අපි උත්තරේ දීලා තියෙන නිසා. වඩා වැදගත් වෙන්නේ මේ හැම ගානක්ම විශේෂයෙන් කොමස් කරපු නැති කෙනෙක් මේක අහගෙන ඉන්නවා නම් ඒගොල්ලෝ ගණන් තනියෙන් හදන්න ඕනේ. මම මේ උත්තරේ ඔක්කොම දීලා තියෙනවා. රයිට්. ඒගොල්ලෝ තනියෙන් හදන්න ලොජිකල් රීසන් එකක් එක්ක හේතුත් පැහැදිලි කරලා තියෙනවා. ඒ හදන ගමන් බලන්න උත්තරේ හරි වැරද්ද මොකද්ද කියලා. රයිට්. මම යනවා තුන්වෙනි ගනුදෙනුවට. රුපියල් 15000ක් මුදලින් ගෙවා උපකරණ මිලදී ගැනීම. 15000ක් මුදලින් ගෙවලා උපකරණ මිලදී ගැනීම. රයිට්. ඒක කල්පනා කරන්න මම උත්තරේ පෙන්වන්නේ ඉස්සෙල්ලා මොනවාද වෙන්නේ ව්‍යාපාරේට. ඒකට මුදල් පැත්ත ඉස්සෙල්ලා ක්ලියර් කරගත්තොත් ඔයගොල්ලන්ට ලේසි. අපි මුදලින් ගෙවලා තිනවා. ඒ කියන්නේ අපේ මුදල් අඩු වෙනවා 15000. ඒතර මුදල් යනු වත්කමකි වත්කමක් අඩු වීම එහෙනම් බැර සටහනක්. මුදල් ගිනව බැර වෙන්න ඕනේ 15000ක්. ඒතර 15000ක් මුදල් ගෙවුවහම ව්‍යාපාරේට මොනවාද ලැබෙන්නේ? ව්‍යාපාරේට ලැබෙනවා උපකරණ. ව්‍යාපාරයට ලැබෙන උපකරණ. රයිට්. රුපියල් 15000ක් වටිනා උපකරණ ව්‍යාපාරයට ලැබෙනවා. එතකොට මං අහනවා ඔයගොල්ලන්ගෙන් උපකරණ කියලා කියන්නේ මොනවාද? උපකරණ කියලා කියන්නේ ව්‍යාපාරයට ආදායමක් ජනනය කරන්න පුළුවන් දිගු කාලීන වත්කමක්. ජංගම නොවන වත්කමක්. එතකොට ඒක වත්කමක් අපේ. උපකරණ කියලා කියන්නේ වත්කමක්. රයිට්. දැන් මේ ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ, ඔයගොල්ලන්ට හැඟෙන්න ඕනේ, ඔයගොල්ලන්ට කියන්න බෑ උපකරණ කියලා කියන්නේ වත්කමක් කියන එක මට ෆීල් වෙන්නේ නැහැ කියලා. හේතුව අපි ඒක කතා කරා ගිය සතියේ. වත්කම් කියලා කියන්නේ මොනවාද? වත්කම්ක ලක්ෂණ මොනවාද? එතන මම ඔයගොල්ලන්ට කිව්වා අර මෝටර් සයිකලයේ උදාහරණය. එතකොට තමන්ගේ මෝටර් සයිකලයේ මොන જાති එකක්ද කියලා දැන් මේ වයසට ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ අද පාඩමට එද්දී ඒ සියලුම දේවල් තමන්ගේ මෝටර් සයිකලයට ගැලපෙන විදිහට සූදානම් තියෙන්න ඕනේ. තමන්ට ගහපු ගමන් ස්ටාර්ට් වෙන කික් කරපු ගමන්ම ස්ටාර්ට් වෙන මොටර් සයිකලයක් නම් තියෙන්නේ කිසිම ගැටලුවක් නැහැ. ඒතකොට ඒගොල්ලන්ට මේ මං කියන්නේ ටග් ගාලා ඔලුවට වදින්න ඕනේ.
හැබැයි අර තල්ලු කළා වගේ ස්ටාර්ට් කරන මොටෝසයිකලයක් තියෙන කෙනෙකුට විශේෂයෙන් ඒ ලෙවල් වලට කොමර්ස් කරපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලෝ අද නිකාම්ම ඇවිල්ලා කෙලීම ඉඳගන්න බෑ මේ මේක අහන්න කියලා විතර. ඒගොල්ලෝ කලින් සැරේ කරපිය පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඒතර දැන් ඔයගලන්ට හොඳට මතක නම් උපකරණ කියලා කියන්නේ වත්කමක් කියලා කියන එකට ඇයි එහෙම ගැටලුවක් තියෙන්නේ බෑ. උපකරණ කියලා කියන්නේ වත්කමක් කියන එකට කිසිම ගැටලුවක් තියෙන්නේ බෑ ඔයගලන්ට. උපකරණ කියලා කියන්නේ ව්‍යාපාරයට ආදායම් ජනනය කළ දෙන දිගු කාලීන ආදායම් ජනනය කළ දෙන දෙයක්. ඒතට ඒ වගේ දෙයකට අපි කියන්නේ වත්කමක් කියලා. ඒතර තුන්වෙනි ට්‍රාන්සැක්ෂන් එකට අනුව ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු වෙනවා, උපකරණ කියන වත්කම වැඩි වෙනවා. ඒතර තවත් එක වත්කමක් වැඩි වෙලා තව වත්කමක් අඩු වෙන උදාහරණයක්. ඒතර වත්කමක් වැඩි වීම හර. ඒතර වැඩි වෙන්නේ මොකද්ද? උපකරණ. ඒතර උපකරණ කියන ගිණුම හර වෙනවා. අඩු වෙන වත්කම මොකද්ද? මුදල්. මුදල් කියන ගිණුම බැර කරනවා අපි. ද්විතීයික ස්ථාන ක්‍රමයට අනුව වත්කමක් වැඩි වීම හර අඩු වීම බැර. අපි බලමු උත්තරය. ඉල් පාටින් පෙන්නලා තියෙන අලුත් සටහන. ඒතර මුදල් ගිණුම බැර කරලා තියෙනවා උපකරණ ගිණුම නමින් 15000ක්. උපකරණ ගිණුම හර කරලා තියෙනවා මුදල් ගිණුම නමින් 15000ක්. උපකරණ ගිණුම හර 15000යි හේතුව වත්කමක් වැඩිවීම. මුදල් ගිණුම බැර හේතුව වත්කමක් අඩුවීම. මුදල් කියන වත්කම අඩු වෙලා තියෙනවා. දැන් මේවා කටපාඩම් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මේ හැම දෙයක්ම ලොජිකල් රීසන් එකක් ඇතුව තර්කානුකූලව හර කරන්නේ මොකද්ද, බැර කරන්නේ මොකද්ද, හර කරන්නේ හේතුව මොකද්ද, බැර කරන්නේ හේතුවේ මොකද්ද කියන එක පැහැදිලි කරලා තියෙනවා. ඒත් ඔයගොල්ලෝ ඒ විදිහට තමයි ඉගෙන ගන්න ඕනේ. රයිට්. මොනහරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. මම මේ පළවෙනි උදාහරණ නිසා තමයි ට්‍රාන්සැක්ෂන් එකකින් ට්‍රාන්සැක්ෂන් එකට ඔයගොල්ලන්ට අවස්ථාව දෙන්නේ. රයිට්. අද විනාඩියක් දෙන්න. සොරි ඔයගොල්ලන්ට මේ අමතර පන්තියක් දාන එක පෙළ මගේ මේ අන්තිමටම ක්ලාස් එකේදී කියන්නම්. මේ ලබන බදාදා අමතර පන්තියක් තියෙනවද නැද්ද කියන එක සම්බන්ධයෙන් මම අන්තිමටම කියන්නම් ඔයගොල්ලන්ට පණිවිඩය දෙන්නම් පන්තිය තියෙනවද නැද්ද කියලා. ඒතර අපි කතා කර කර හිටියේ තුන්වෙනි ගණදෙනුව අපි ඉවර කරා. හතරවෙනි ගණදෙනුව රුපියල් 1200ක උපකරණ ණය පදනම මත මිලදී ගැනීම. එතකොට මෙතනදී ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න උඩ ගණදෙනුව, ඒ කියන්නේ තුන්වෙනි ගණදෙනුවයි හතරවෙනි ගණදෙනුව යම් ආකාරයකින් සමානයි. හැබැයි යම් ආකාරයකින් වෙනස්. මොකද සමානකම අවස්ථා දෙකේදීම මිලදීගෙන තියෙන උපකරණ. අවස්ථා දෙකේදීම මිලදීගෙන තියෙන උපකරණ. අවස්ථා දෙකේදී මිලදීගෙන තියෙන උපකරණ. හැබැයි පළවෙනි අවස්ථාවේදී අපි මිලදීගෙන තියෙන්නේ මුදල් ගෙවල, දෙවෙනි අවස්ථාවේදී අපි මිලදීගෙන තියෙන්නේ ණය පදනම මත. රයිට්. පළවෙනි අවස්ථාවේදී අපි මිලදීගෙන තියෙන්නේ මුදල් ගෙවල, දෙවෙනි අවස්ථාවේදී හතරවෙනි ගණදෙනුවට අදාළව මිලදී ගන්නේ ණයට. ඒතර අපේ මුදල් යන්නේ නැහැ. ඒ වෙනුවට අපේ මුදල් යන්නේ නැත්තම් තර පළවෙනි අවස්ථාවෙන් අපි ගණදෙනු අංක 4ට ආය આવොත් එහෙම ඒකෙදිත් අපිට උපකරණ කියන වත්කමක් ලැබෙනවා. එතන ව්‍යාපාරයට ණයට ගත්තත් මුදලට ගත්තත් උපකරණ ලැබිලා තියෙන රුපියල් 1200ක. එතන උපකරණ කියන වත්කම ලැබෙනවා අපිට 1200ක. right. ඊළඟට මේ 1200ක උපකරණ අපිට ලැබෙනවත් එකම ඊට අමතරව අපි යම් වගකීමක් අපේ විසින් ඉටු කරගන්නවා, අපේ විසින් ළඟා කරගන්නවා. ඒ 1200 කවදාද දවසක අපි ගෙවන්න ඕනේ. මොකද අපි ණයට නෙගන්නේ. ඒතර අපේ පැත්තෙන් අපි වගකීමක් ඇති කරගන්නවා 1200ක ඒ අදාළ ණය හිමියාට ගෙවන්න. අපි ඒ අපි ගෙවන්න ඉන්නවා නම් යම් කෙනෙකුට අපි යාට කියන ණය හිමියා කියලා. රයිට්. අපිට ලැබෙන්න තියෙනවා නම් ණයක් අපි කියනවා ණය ගැතියා කියලා. රයිට්.
එතන මෙන්න මේ 1200 අපි ඉදිරි දිනයකදී ගෙවන්න ඕනේ. එතකොට ඒ ගෙවන්න ඕන පුද්ගලයාට ඒ ගෙවන්න ඕන පදනමට අපි කියනවා ණය හිමියෙක් කියලා. එතන ණය හිමියා කියන වගකීමක් ඇති වෙනවා. ඊට අමතරව උපකරණ කියන වත්කම 1200කින් වැඩි වෙන. එතකොට උපකරණ අපි දැන් මේකේ අවසානයේ ගත්තොත් එහෙම උපකරණ යනු වත්කමක් වත්කම් වැඩිවීම හරසටහනක්. ඒක නිසා උපකරණ ගිණුම 1200ක් අපිට හර කරන්න පුළුවන්. ඊළඟ බැරසටහන ඒක මුදලින් නම් ගත්තේ අපිට මුදල් ගිණුම බැර කරන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේදී මුදලින් නෙමෙයි අරගෙන තියෙන්නේ. අරගෙන තියෙන්නේ කොහොමද? ණයට. එතකොට ණයට ගත්තාම අපි වගකීමක් ඇති කරනවා. ඒ වගකීමේ නම තමයි ණය හිමියා. එතකොට ණය හිමියෝ බැර කරන්න වෙනවා 1200ක්. හේතුව වගකීමක් වැඩිවීම ද්විත්ව සටහන් ක්‍රමයට අනුව බැර සටහන. මම මේ කියන හැම වචනකෙම තේරුමක් තියෙනවා. වගකීමක් වැඩිවීම ද්විත්ව සටහන් ක්‍රමයට අනුව බැර සටහනක්. රයිට්. අපි උපකරණ ගිනුම හරවෙච්ච හින්දා ඉතුරු වෙලා තියෙන බැර සටහනේ ඉඳන් ණය හිමියෝ බැර කරනවා නෙමෙයි. රයිට්. එතන මේ ට්‍රාන්සැක්ෂන් එකේ ප්‍රතිඵල දෙකක් තියෙනවා. එක පැත්තකින් උපකරණ කියන වත්කම වැඩි වෙනවා. අනිත් පැත්තෙන් ණය හිමියෝ අපි ණයට අරගෙන තියෙන්නේ ණය හිමියෝ කියන වගකීම වැඩි වෙනවා. එතන වගකීමක් වැඩිවීම ද්විත්ව සටහන් ක්‍රමයට අනුව බැර සටහන. බැර සටහන. රයිට්. එතන අපි බලමු උත්තරය. තමයි උත්තරය. උපකරණ ගිනුම නිල් පාටින් පෙන්වලා තියෙනවා. ණය හිමි ගිනුම කියලා 1200කින් හර වෙනවා. වත්කමක් වැඩිවීම හැටියට ණය හිමි ගිනුම බැර කරනවා උපකරණ ගිනුම නමින් 1200ක්. එතන බැරවීමට හේතු වගකීමක් වැඩිවීම. වගකීමක් වැඩිවීම. රයිට්. වගකීමක් වැඩිවීම. උපකරණ ගිනුම හර ණය හිමි ගිනුම බැර. ඔයාලට ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. එහෙම නැත්නම් ටෙක්ස්ට් කරන්න පුළුවන්. How to get notes? Accounting notes are not available in the classroom. දැන් මේ 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 ප්‍රශ්නය අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට මම දන්නේ විදිහෙන් නම් මේ සීලුම දේවල් මේ මේ මොකද මම මේක දෙන්නේ සාමාන්‍යයෙන් ලබන සෙන්සුරාද තියෙන ඒවා දැනටම දීලා ඉවරයි. රයිට්. ඒක නිසා මේ ඔයගොල්ලන්ට මොන හරි මේ මේ ටෙක්නිකලි මේ දේවල් මේ මේවා මම හදලා දාලා තියෙන්නේ ළමයින්ට දෙන්න මිසක් IBC ලකේ තියාගන්න නෙමෙයි. ඒක නිසා මේ ඔක්කොම තියෙන්න ඕනේ. ඔයගොල්ලන්ට මොන හරි ගැටලුවක් තියෙනවා නම් හොඳම දේ තමයි මෙතනට කෝල් කරලා අහගන්න. ඔය කන්ටැක්ට් නම්බර්ස් කියලා තියෙනවානේ ඒවා මේ දැන් අලුත් પરම්පරාවේ තියෙන හැම ලොකුම ගැටලුව තමයි හැමදේම අතට පයට ඊළඟට මේ කෑම ටිකත් කට ඇතුළට දාන්න ඕනේ හැන්දෙන්. එහෙම බෑ. තමන් පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනේ. මොකක් හරි ගැටලුවක් තියෙන මොකද මේ අනිවාර්යයෙන්ම මේ 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 ගැටලුව ගොඩක් කට්ටිය තැහුවා. අනිවාර්යයෙන් මෙහෙට කන්ටැක්ට් කරගන්න. එහෙම නැත්නම් පුළුවන් නම් එක දවසක ඇවිල්ලා මේ සම්පූර්ණ ප්‍රශ්න ටික නිරාකරණය කරගෙන යන්න. ගොඩක් වෙලාවට කෝල් එකක් දුන්නොත් ඔයගොල්ලන්ට මේ පුළුවන් මේ ටික ගන්න. එතකොට ඊළඟට ප්‍රශ්නයක් ඒ ක්ලාස් වල නෝට් ගන්න ඒව සම්බන්ධයෙන් ගැටලුවක් මං හිතන්නේ මේ මේකේ ටයිප් කරලා වැඩක් නැහැ. මොකද මාගාවේ ඒකට උත්තර නැති නිසා. රයිට්. සර් ඒ එක උපකරණ ණය ගිනුම කියලා දැම්මට කමන්නේ නැද්ද? උපකරණ ණය ගිනුම කියලා දැම්මත් කමන්නේ නැහැ. ඒතර සාමාන්‍යයෙන් අපි දානව නම් දාන සුදුසු ණය හිමියාගේ නම. දැන් මේ උදාහරණේ ණය හිමියාගේ නමක් දීලා නැහැනේ මොන සමාගමේ දේ සමාගමේද බී සමාගමේද කියලා දීලා නැති නිසා තමයි ජෙනරලි දැම්මේ ණය හිමියෝ කියලා. එතකොට ණය හිමියා ඒ කියලා දාන්න තිබ්බනම් වඩා හොඳයි. ඒක තමයි හරි විදිය මේ ප්‍රායෝගිකව වෙන්නෙත් එහෙමයි. මොකද හැම ණය හිමියෙකුටම නමක් තියෙනවනේ. ඒත් අපිට අර ජෙනරලි දාන්න බෑ. දැන් මෙතන නමක් දීලා නැති නිසා තමයි අපි ජෙනරලි දැම්මේ ණය හිමියෝ කියලා. ඒක ගැටලුවක් නෑ. එතන වඩා ප්‍රායෝගික විදිය තමයි අපි ණය හිමියෝ කියලා ඒ ණය හිමියාගේ නම දානවා. ඒ ණය හිමියෝ ඉන්න පුළුවන් 100ක් විතර වගේ ඒ 100ේ මොකද්ද මේ ණය හිමියාගේ නම? එතකොට ඒ විදියට තමයි අපිට ඒක සෙටල්මන්ට් එක කරන්න පුළුවන්. රයිට් වෙන මොන හරි ගැටලු තියෙනවද? අයිඩ් විසේක කියලා කියන්නේ බදාදා දවසක් නිවාඩු දවසක්.
එදාට පන්ති තියෙනවා නම් සාමාන්‍ය විදිහට මේ අටට පන්ති පටන් ගන්නවා වගේ එදාට අටට පන්ති පටන් ගන්නවා මම දන්නේ ඒක හැමෝම කරනවා වෙන්නේ නැති කියලා මම හිතන සෙන්සුරා දවසම පන්ති එදාට තියෙනවා මම හිතන්නේ 21 මේ සිලබස් කවර් කිරීමේ අවශ්‍යතාවය හින්දා රයිට් එහෙනම් අපි 21 උදේ 8ට මගේ පන්ති තියෙනවා කියලා මම කියනවා එතකොට ඔයගොල්ලෝ ඒක පොඩ්ඩක් නෝට් කරගන්න එතකොට 21 කියන බදාදා දින නිවාඩු දවසක් ඒ දවසේ මම උදේ 8ට එනවා පන්තියට රයිට් එතකොට අපි ඊළඟ කොටසට යන් අංක 5 රුපියල් 4000 GBC කියන බැංකුවෙන් ණය මුදලක් ලබා ගැනීම බැංකුවකින් ණය මුදලක් අරගෙන තිනවා ABC බැංකුව කියන බැංකුවෙන් ණය මුදලක් අරගෙන තිනවා රුපියල් 4000 රයිට් එතන මේකේ උත්තරේ පෙන්වන්න ඉස්සෙල්ලා අපි බලමු මොකද්ද වෙන්නේ කියලා එතන බැංකුවකින් ණය මුදලක් ගත්තාම අපිට මුදල් ලැබෙනවා රුපියල් 4000කට සමාන මුදල් අපිට ලැබෙනවා ඒක අපේ වත්කමක් වත්කම් වැඩිවීමක් හැටියට ඒ මුදල් අපිට ඕනනම් බැංකු ගිණුමටම දාන්න පුළුවන් එහෙම නැත්නම් අපේ අතේ තියෙන මුදල් වලට ගන්න පුළුවන් දෙකින් ඕන විදිහට කරාට කමන්නේ දෙකම එකයි අතට අපි ගන්නවා නම් ඒ මුදල් අපේ මුදල් ගිණුම හර වෙනවා බැංකුවකට දානවා නම් බැංකු ගිණුම හර කරන්න පුළුවන් හැබැයි ওই අවස්ථා දෙකේදීම අපි ගන්නෙ ණය මුදලක් එතන ණය මුදලක් ගත්තාම බැංකු ණය කියලා ගිණුමකට බැර කරන්න ඕනේ බැංකු ණය කියලා කියන්නේ අපේ පැත්තෙන් වගකීමක් කවදා හරි දවසක මේ බැංකු ණය අපි ගෙවන්න ඕනේ වගකීමක් වැඩිවීම. ඒතර වගකීමක් වැඩිවීම බැරසටහනක් වගකීමක් වැඩිවීම බැරසටහනක් බැංකු ණය කියලා වගකීම් ගෙවීමකට බැර කිරීමට අවශ්‍ය වෙනවා. රයිට් අපි බලමු උත්තරය. ඉල් පාටින් පෙන්නලා තියෙන්නේ එතන අපි මේ වෙලාවේ හිතුවේ අපි මේ බැංකුණේ අපිට අතට සල්ලිට අතට අපි ගත්තා කියලා. එතන මුදල් පොත අපේ මුදල් පොත අපි හර කරලා තිනවා බැංකුණය කියලා 4000ක්. බැංකුණය ගිණුම බැර කරලා තිනවා මුදල් කියලා රුපියල් 4000ක්. එතන මුදල් ගිණුම හර වෙන්නේ වත්කමක් වැඩිවීම හැටියට බැංකුණය කියන ගිණුම බැර වෙන්නේ වගකීමක් වැඩිවීම හැටියට. ඔගොල්ලෝ දන්නා වගකීම් වැඩිවීම බැරසටහනක් බැංකුණය කියලා කියන්නේ වගකීමක් බැඳීමක් හයි එතකොට දැන් ඔයගොල්ලන්ට කාටවත් කියන්න බෑ බැංකුණය කියලා කියන්නේ වගකීමක් උනේ කොහොමද කියලා අපි දන්නේ නැහැ කියලා. එහෙම කියන්න බෑ හේතුව අපි වගකීම් කියලා කියන්නේ මොකද්ද? වගකීම් වල ලක්ෂණ මොනවද? ඒ සියලුම දේවල් කතා කරා වගකීම් වර්ග මොනවද? දීකු කාලීන වගේ ජංගම නොවන වගකීම්, ජංගම වගකීම්, අභ්‍යන්තර වගකීම්, බාහිර වගකීම් ඒ සියලුම දේවල් කතා කරලා තියෙනවා. වගකීම් ගිණුමක ශේෂයේ බැර වැඩිවීම බැර අඩුවීම හරියට සඳහන් ක්‍රමයට අනුව. මේ ගණදෙනුවට අනුව බැංකු ණය අපි අරගෙන තියෙනවා. එතකොට අපි මුදල් වැඩි වෙනවා 4000කින් මුදල් ගිණුම හර කරනවා බැංකු ණය කියලා වත්කමක් වැඩිවීම හැටියට. බැංකු ණය ගිණුම බැර කරනවා 4000කින් වගකීමක් වැඩිවීම හැටියට. වගකීමක් 4000. Right. ඔයාලට ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් මේ පළවෙනි ගානේ හින්දා මම හැමතිස්සෙම අවස්ථාව දෙන මොනාරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. Right. 21 mercantile holiday එකක් නෙමෙයිනේ සර් අපි වැඩ ෆ්‍රයිඩේ දාන්න බැරිද? හරි මම ඒක ආයතනයත් එක්ක පොඩ්ඩක් කතා කරලා බලන්නම්. ඒගොල්ලෝ මම හිතන්නේ දැනටම ඩිසයිඩ් කරලා ඉවරයි 21 කියන දවස අනිත් ඒවා තියෙනවා කියලා. මමත් ඇත්තටම කැමති නෑ නිවාඩු දවසක ලෙක්චර්ස් කරන්න අපේ අනිත් කට්ටිය ඔක්කොමලා තියෙනවා නම් මටත් ඒකට සහභාගි වෙන්න වෙනවා. බලමු මම මේක ඔයගොල්ලන්ගේ රික්වෙස්ට් එක මේ සාකච්ඡා කරලා බලමු අපි. ඒත් මං ඉවරෙන් ඉස්සලා ආයි කන්ෆර්ම් කරන්නම් තියනවද නැද්ද කියලා. රයිට්. ඊළඟට පස්වෙනි
ගනුදෙනු අපි කතා කරා බැංකුවෙන් ණය මුදල ලබා ගැනීම 6 වෙනි එක. උපදේශක සේවා සැපීම මගින් රුපියල් 3000ක ආදායමක් ලබා ගැනීම. දැන් මේ ආයතනය මේ ජෝන් ව්‍යාපාරේ පටන් ගන්න ආයතනය උපදේශක සේවා සැපෙන ආයතනය. ඒ උපදේශක සේවා සැපීම මගින් රුපියල් 3000ක ආදායමක් ලබා ගත්ත කියලා කියනවා. රුපියල් 3000ක ආදායමක් ලබා ගත්ත කියලා කියනවා. right. රුපියල් 3000ක ආදායමක් ලබා ගත්ත කියලා කියන උපදේශක සේවා සැපීම මගින්. right. එතකොට අපි බලමු මොකද්ද කියලා ඒක කොහොමද සැලෙන. එතන මතක තියාගන්න ආදායම් ගිණුමක ශේෂයේ බැර ආදායම් වැඩිවීම බැර ආදායම් අඩුවීම හර. එතකොට උපදේශක සේවා සැපයලා ආදායමක් අපි උපයලා තියෙන 3000ක. එතකොට ආදායමක් අපිට ලැබෙනකොට ආදායම වැඩි වෙනවත් එක්ක අපිට මුදලුත් ලැබෙනවා. රුපියල් 3000ක මුදලුත් ලැබෙනවා. එතන මුදල් කියලා කියන්නේ වත්කමක්, වත්කමක් වැඩිවීම හරසටහනක්. ඒක නිසා රුපියල් 3000කින් අපි මුදල් ගිණුම අපිට හර කරන්න පුළුවන්. right. එතන ඒ වගේම උපදේශක සේවා ආදායම් කියන්නේ ආදායමක්. ආදායමක් වැඩි වෙනවා. ආදායම් වැඩිවීම බැරසටහනක්. එතන අපේ එන්ට්‍රි එක වෙන්න ඕනේ මුදල් ගිණුම හර වෙනවා වත්කමක් වැඩිවීම හැටියට රුපියල් 3000කින් උපදේශක සේවා කියන ආදායම් ගිණුම බැර වෙනවා රුපියල් 3000කින් ආදායමක් වැඩි වීම හැටියට. අපි බලමු උත්තරේ මොකද කියලා. නිල් පාටින් පෙන්නලා තියෙන්නේ උත්තරය. එතන මුදල් ගිණුම හර කරනවා උපදේශක සේවා ආදායම් ගිණුම කියලා 3000ක්. හේතුව වත්කමක් වැඩි වීම මුදල් කියන වත්කම් වැඩි වීම. එතන අපි ඒක ආදායමක් හැටියට හඳුනාගෙන ආදායම් වැඩි වෙනවා රුපියල් 3000කින්. එතන ආදායම් ගිණුම උපදේශක සේවා ආදායම් කියන ආදායම් ගිණුම බැර කරන්න ඕනේ 3000කින් ආදායම් වැඩිවීමක් හැටියට. එතන මේ හැම හරසටහනකටම හැම බැරසටහනකටම හේතුවක් තියෙනවා. අපි මුදල් ගිණුම හර කරේ වත්කමක් වැඩිවීම කියන හේතුවට. උපදේශක සේවා ආදායම් ගිණුම බැර කරේ ආදායමක් වැඩිවීම කියන හේතුවට. එතකොට එහෙම නැතුව මුදල් හර වෙච්චින්ද ඉතුරු වෙලා තියෙන බැරසටහනින්ද උපදේශක සේවා ආදායම් බැර කරා නෙමෙයි. එතන මේ හැම දෙයකටම හේතුවක් තියෙනවා. right. right. හත්වෙනි ගනුදෙනුව සේවකීන්ට රුපියල් 800ක වේතන ගෙවීම. සේවකීන්ට රුපියල් 800ක වේතන ගෙවීම. ඔයාලට ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් මම. ඒක ඇව්වේ නැහැ. මොන හරි ගැටලු තියෙනවද? සර් බැංකු ණය ගිණුම වෙනුවට ණය හිමි ගිණුම කියලා දාන්න පුළුවන්ද? එහෙම දාන්න බෑ. හේතුව බැංකු ණය කියලා කියන්නේ ඒක හරි ස්පෙસિෆික්. බැංකු ණය කියලා කියන්නේ ණය හිමියෝ නෙමෙයිනේ. නැහිමියෝ තමයි එක්තරා විදිහකට. නමුත් වගකීම් වල එක එක જાතියව දෙනවා. දැන් බැංකු ණය කියන්නේ බැංකු ණය. නැහිමියෝ කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ඔය බාණ්ඩ මිලදී ගන්නකොට වෙනත් වෙනත් දේවල් මිලදී ගන්න නැති වෙන වගකීම් වලට තමයි නැහිමියෝ කියලා කියන්නේ. බැංකු ණය කියන එක හරිම ස්පෙસિෆික් වගකීමක්. ඒකට ඒකට බැංකු ණය කියලාම අනිවාර්යයෙන්ම දාන්න වෙනවා. රයිට්. උගලගේ හිතේ තියෙන ප්‍රශ්න ඕන එකක් අහන්න. එහෙම නැතුව මේ ක්ලියර් කරගෙන යන්න. මම දන්නවා එක එක මේ ඒ වගේ මේ ගිනුම් කරන්නේ අලුතෙන් ඉගෙන ගන්න කෙනෙකුට මේ වචන අලුත් වෙන්න පුළුවන්. right. දැන් කාලයක් එක්ක දැන් ඔයගොල්ලෝ මං ගීසටිත් උදාහරණයක් ගත්තා. කාර් එකක් එලවන්න පටන් ගන්නකොට මුල් කාලේ දැන් නම් ඔක්කොම ඔටෝ ගිය තියෙන්නේ. එමෙ නැත්නම් ඔයගොල්ලෝ ඩ්‍රයිවිං ලයිසන් ගන්න ගියාම අර මැනුවල් එකක් පදිනවා නම් අපි ෆස්ට් එකට දාන්නේ කොහොම ඔන්න ෆස්ට් එකට හිතලා තමයි දාන්නේ. ක්ලච් එක පාගලා ෆස්ට් එකට දානවා. ඊළඟට සෙකන්ඩ් එකට දාන්නේ කොහොම හිතලා තමයි එහෙම. එතන මුල් කාලේදී කෙනෙක් පාරේ පයින්නව නම් අපි වේලාසනින්ම බ්‍රේක් ගහලා ආයි දැන් අපි තර්ඩ් එකේ වගේ යනවා නම් හිතලම ඔන්න සෙකන්ඩ් දාලා ෆස්ට් එකට දාලා ඔන්න නවත්තනවා. එතන ඒ වගේ මේ දැන් ඒ හැබැයි ඔක කාලයක් ගියාට පස්සේ මේ කෙනෙකු වාහනේ පදිනකොට ඔගොල්ලෝ ෆස්ට් එකට දානවද සෙකන්ඩ් දානවද තර්ඩ් දානවද කියලා ඔගොල්ලෝ දන්නේ නැහැ. වාහනේ නගිනවා විතරයි මතක, ඩෙස්ටිනේෂන් එකට ගිහිල්ලා බහිනවා විතරයි මතක. මොකද ඒවා ඉබේම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ තමයි අලුතින් සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්නකොට අලුත් වචන එනකොට ඔක්කොම අලුත්.
දැන් ඔයගොල්ලෝන්ගේ යාළුවෙකුට ගෙදර එන්න කිව්වොත් ඔයගොල්ලන්ගේ පාරක් කියලා පළවෙනි දවසේ එද්දී ඔයා සාමාන්‍යයෙන් ගෙදර එන විදිහට පාර කියන්නේ නරකයි. මොකද දැන් tamun ගෙදර යන්න පාර දන්නවා. දැන් මේ රෑ කළුවර මොකක්වත් නැතත් කරන්ට් එක නැතත් ලයිට් එකක්වත් නැතත් තනියෙන් පාරේ යන්න පුළුවන් ඔයගොල්ලන්ට. හැබැයි යාළුවා එන්නේ පළවෙනි වතාවට. ඒතකොට ඒ වගේ වෙලාවක හරියට කියන්න ඕනේ මෙන්න මේ පොයින්ට් එකෙන් හැරෙන්න මේ පොයින්ට් එක මෙතන මෙතන මේ ડેස්ටිනේෂන් පොයින්ට්ස් හරියට කියන්න ඕනේ ලෑන්ඩ් මාක්ස් කියන්න ඕනේ. එමෙ නැතුත් එම අමාරු නෑ. හැබැයි යාළුවා වුණා දවස් දෙකක් පාරේ ගෙදර ආවට පස්සේ ඊළඟ දවසේ පාර කිවීමේ අවශ්‍යතාවයක් නෑ. ඒව ඉබේම හැරගෙනවා. ඒත් ඒ වගේ තමයි මේ අලුතෙන් විෂයක් ඉගෙන ගන්නකොටත් මුල් කාලෙදී අර වචනේ මේ වචනේ කිය කී අලුත් වෙන්න පුළුවන්. හැබැයි කාලයත් එක්ක උගලන්ට මේව බොහොම හුරුකමක් වෙන්න පුළුවන්. Right, අපි යනවා ඊළඟ ගන්න දෙනුවට අංක 7 සේවකීන්ට 800ක වේතන ගෙවීම. රුපියල් 800ක වේතන ගෙවලා තිනවා සේවකීන්ට. සේවකීන්ට රුපියල් 800ක වේතන ගෙවීම. තර බලන්න කල්පනා කරලා උත්තරේ පෙන්නන්න ඉස්සෙල්ලා අපි වේතන ගෙවනවා කියන්නේ සේවකීන්ට මොකද්ද? වේතන කියලා කියන්නේ මොකද්ද? වැටු. සැලරිස්. අපි ඒකේ අර්ථයෙන්ම අපිට ඔළුවට යන්න ඕනේ මොකද්ද කියලා ඇහුවම අර ಜಾති පහෙන් එකක් එන්න ඕනේ. වත්කමක්, වගකීමක්, හිමිකමක්, ආදායමක්, වියදමක්. ඒතර වැටුක් ගෙවනවා කියලා කිව්වහම ඔළුවට ඉබේම යන්න ඕනේ ඒක වියදමක් කියලා. Right? සේවකයින්ට වේතන නැත්තම් වැටුප් ගෙවනවා කියලා කියන්නේ වියදමක්. ඒතර වියදමක් වැඩිවීම. වියදමක් වැඩිවීම. ඒතර වැටුප් ගෙවනවා කියලා කියන්නේ වියදමක්, වියදමක් වැඩිවීම. Right? ඒතර වියදමක් වැඩි වෙනවා කියලා කියන්නේ හරසකහනකි. වියදමක් වැඩිවීම හරසකහනකි. ඒතර ගෙවන්නේ වැටුප් මුදලින්. ඒතර මුදලින් ගෙවුවාම අපේ අතේ තියෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. ඒතර මුදල් ගිනුම බැර. මුදල් ගිනුම බැර. මුදල් අඩුවීම මුදල් ගිනුම බැර. right. වැටු එහෙම නැත්නම් වේතන ගිනුම හර වියදමක් වැඩිවීම හැටියට වියදම් වැඩිවීම හර සටහන වියදම් ගිනුමක ශේෂය හර වැඩිවීම හර අඩුවීම බැර. එතකොට වේතන කියන්නේ වියදමකි වියදමක් වැඩිවීම හර සටහනකි. මුදල් අඩු වෙනවා මුදල් යන වත්කමකි වත්කමක් අඩුවීම බැර සටහනකි. එතන මේ හත්වෙනි සටහනට අදාළව වේතන ගිනුම හර හේතුව වියදමක් වැඩිවීම මුදල් ගිනුම බැර හේතුව වත්කමක් අඩුවීම. අපි බලමු උත්තරේ. ඉල්පාටින් පෙන්නලා තියෙන්නේ වේතන ගිනුම හර කරලා තියෙනවා 800ක් වියදමක් වැඩිවීම හැටියට මුදල් ගිනුම බැර කරලා තියෙනවා වේතන ගිනුම නමින් 800ක් වත්කමක් අඩුවීම හැටියට වත්කමක් අඩුවීම හැටියට වේතන ගිනුම හර මුදල් ගිනුම බැර. Right. ඔලන්ට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඒතර මේ අවස්ථාව හැමතිස්සෙම දෙන්න බෑ. මොකද මේ අපිට ලොකු සිලබස් එකක් තියෙනවා කවර් කරන්න. Sir, I am new student. I was apply for the 6 subject. Can I do it November? මේ වගේ ප්‍රශ්න පුතා මේ මේ මේකෙදි අහන්න එපා. දැන් මේක මම ලෙක්චරර්නේ. ඒතර මේ වගේ දේවල් අහන්න ඕනේ. කෝල් එකක් දීලා IBSL එකට ඇවිල්ලා හරි එහෙම නැත්නම් කෝල් එකක් දීලා IBSL එකකින් ඇහුවා නම් හරි. ඒක මට මේකට උත්තර දෙන්න බෑ. රයිට්? ලෙක්චර් එකට අදාළ දේවල් මොන හරි තියෙනවද අහන්න. රයිට්. මොකද අහන්න ප්‍රශ්නයක් අහනවද මට පැහැදිලි නෑ. රන්දික ප්‍රභාෂණ අහනවද ප්‍රශ්නය? ප්‍රශ්නය නැත්නම් ටෙක්ස්ට් කරලා නැත්නම් වැරදිලා යන මයික් එකේ දන්නේ නැහැ මම ඒක.
Right, okay. Tapi yang ilang ekat eh. Rahatni ganadunu ibarai, ilata attaweni ek. John, John kiyala kiyanne aithikaru, rupiyal 500ක මුදලක් ගැනිලි ලෙස ව්‍යාපාරයෙන් ගැනීම. එතන මෙතන මේ ගැනිලි කියලා අලුත් වචනයක් ආවා. ගැනිලි වලට අපි ඉංග්‍රීසියෙන් කියනවා drawings කියලා. ගැනිලි කියලා කියන්නේ අයිතිකරු තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනෙට ව්‍යාපාරයේ මුදල් හරි බාණ්ඩ හරි අරගෙන යන එක. එතන මෙතෙන්දි මුදල් අරගෙන ගිහිලා තියෙනවා රුපියල් 500ක් ව්‍යාපාරයේ මුදල් අරගෙන ගිහිලා තියෙනවා. එතන මෙතන ලොජික් එක තමයි හොඳට අහගෙන ඉන්න. ව්‍යාපාරයේ අයිතිකරු ව්‍යාපාරයට මුදල් යොදවනකොට අපි ඒක සැලකුවේ අභ්‍යන්තර වගකීමක් කියලා. ඒ කියන්නේ කවදාරි දවසක අයිතිකරුට අපි මේ මුදල් ගෙවන්න තියෙනවා කියලා හිතලා. හරි. ඒත් ඒක නිසා අපි එයාව සැලකුවේ අභ්‍යන්තර වගකීමක් වෙනමම නමක් දුන්නා හිමිකම් කියලා. ඒක ඔයගලන්ට මතක නම් හිමිකම් වගකීම් දෙකේම ශේෂය බැර වැඩිවීම බැර අඩුවීම හර. අයිතිකරු මුදල් යොදවනකොට අපි හිතනවා නම් අපේ පැත්තෙන් ව්‍යාපාරයේ පැත්තෙන් හැම ගණදුනුවක් දිහාම බලනකොට වගකීමක් කියලා. අයිතිකරු මුදල් යෙදවීම ව්‍යාපාරයේ පැත්තෙන් හිතනවා නම් වගකීමක් කියලා. අයිතිකරු ඒ යොදවපු මුදල් වලින් කොටසක් ආපහු අරගෙන යනවා නම් අපි ඒක හිතන්න ඕනේ ඒ අදාළ වගකීම අඩුවීමක් හැටියට. එහෙම නැත්නම් අයිතිකරුගේ හිමිකම අඩුවීමක් හැටියට. ඒවට අපි විශේෂ නමක් කියනවා ගැනිලි කියලා. අයිතිකරු මුදල් යොදවනකොට එකට ප්‍රාග්ධනය කියනවා වගේම අයිතිකරු මුදල් හෝ බාණ්ඩ ව්‍යාපාරෙන් අරගෙන යනවා නම් ඒකට අපි කියනවා ගැනිලි කියලා. ඒකට අපි කියනවා ගැනිලි කියලා. හයිතර ගැනිලි කියලා කියන්නේ කෙනෙක් ඇහුවොත් එහෙම මොකද්ද කියලා ප්‍රාග්ධනය කියලා කියන්නේ කවුරු හරි ඇහුවොත් එහෙම හිමිකම් වැඩිවීම ප්‍රාග්ධනය දාන. ඒතර ගැනිලි කියලා කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් එහෙම අපිට කියන්න තියෙන්නේ ඒක සමානයි හිමිකම් අඩුවීමකට හිමිකම් අඩුවීමකට. ඒතර දිට්ඨිසරහන් ක්‍රමයට ගිහිල්ලා හිමිකම් ගිනුමක ශේෂය බැර හිමිකම් වැඩිවීම බැර අඩුවීම හර. ඒතර හිමිකම් අඩුවීම කියලා කියන්නේ හර සටහනක්. හිමිකම් අඩුවීම යනු හර සටහනකි. හර සටහන. Right. හිමිකම් අඩුවීම හර සටහන. ඒතර ගැනිලි කියලා කියන්නේ හර සටහනක්. හර වෙන්න ඕනි ගැනිලි ගිනුම ප්‍රාග්ධනයේ අඩුවීමකට සමානයි. right. අපි බලමු මුදල් අරගෙන තියෙන නිසා මුදල් ගිනුමත් බැර වෙනවා. මුදල් කියලා කියන්නේ වත්කමක් නිසා. right. අපි බලමු උත්තරය. මේ තියෙන්නේ මුදල් ගිනුම බැර කරලා තිනවා ගැනිලි ගිනුම කියලා 500ක්. ගැනිලි ගිනුම හර කරලා තිනවා රුපියල් 500ක් මුදල් ගිනුම කියලා. එතන මේ 500 මේ ගැනිලි ගිනුම හරවෙච්ච 500 අපිට ප්‍රාග්ධන ගිනුමටත් හර කරන්න පුළුවන්. ඒකේ කිසිම වැරද්දක් නැහැ. හැබැයි ඒක අපි කරන්නේ අවුරුද්ද අන්තිමට. මේ ගැනිලි හැටියට ගන්නේව ඔක්කෝම එකතු කරලා වර්ෂයේ අවසානයේදී ඒක ටෝටල් එක ප්‍රාග්ධන ගිනුමට තමයි අපි හර කරන්නේ. right? එතන මේක ගැනිලි ගිනුම හර කරන්නේ නැතුව ප්‍රාග්ධනය ගිනුම හර කරා කියලා කිසිම වැරද්දක් නැහැ. නමුත් අපි අයිතිකරු මෙහෙම ගැනිලි හැටියට කීයක් ගත්තද කියලා හොයාගන්න ඕනේ ඉඳ වෙනම ගිනුමක සටහන් කරලා වර්ෂයේ අවසානයේදී ප්‍රාග්ධනයෙන් ඒක අපි අඩු කරලා පෙන්වනවා නැත්නම් ප්‍රාග්ධන ගිනුමට හර කරලා පෙන්වනවා. එතන මුදල් ගිනුම බැර කරනවා වත්කමක් අඩුවීම හැටියට ගැනිලි ගිනුම හර කරනවා හිමිකම් අඩුවීම හැටියට. හිමිකම් අඩුවීම හැටියට. මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. right. සේවක වේතන ඇයි මේ ඇති වෙන්න මොකද්ද මේ වර්තන වියදමක් නේද සර්? සේවක වේතන සේවක වේතන අයිති වෙන්නේ වර්තන වීදමක් හැටියට. ඔව් වර්තන වීදමක්. ඒක ඉන්නේ තමයි වර්තන වීදම් කියනම තමයි අපි වීදම් කියලා කිව්වේ. ඒතර ඒක ඉන්නේ තමයි වීදමක් හැටියට අපි ඒක සටහන් කරේ. ප්‍රාග්ධන වීදමක් වුණා නම් ප්‍රාග්ධන වීදමකදී වත්කමක් එන්නේ. අපි ඒක වීදමක් හැටියට සලකන්නේ නැහැ ප්‍රාග්ධන වීදම්.
සේවක වේතන වර්තන වේදම සේවක වේතන විදුලි වේදම් දුරකතන ගාස්තු විපිද්‍රව්‍ය ගාස්තු ඔය හැම එකක්ම වර්තන වේද. ඒක තමයි සාමාන්‍ය වේදම් හැටියට අපි හඳුනගත්තේ. ඉතින් වර්තන වේදම් අපි සටහන් කරන්නේ අපේ ditth සටහන් ක්‍රමයේ වේදමක් සටහන් කරන විදියට. හැබැයි ප්‍රාග්ධන වේදම නම් ඒක අපි සටහන් කරන්නේ ditth සටහන් ක්‍රමයට අනුව වත්කමක් සටහන් කරන විදියට. ඊළඟට ආයි හන ප්‍රශ්නයක් ගැනිලි වේදමක් විතරට විදිහට ගණන් ගන්න බැරිද ගණන් ගන්න බෑ වේදමක් වෙන්නේ නැහැ මොකද ව්‍යාපාරයේ ව්‍යාපාර ඒකට හේතුව තමයි අපි ගිනුම් කරනේදී අයිතිකරු සහ ව්‍යාපාරය කියලා සලකන්නේ දෙන්නේ හැටියට එතකොට දැන් එහෙම අපි ගැනිලි කියන එක වේදමක් හැටියට සලකනවා නම් අයිතිකරු ව්‍යාපාරයට සල්ලි දාන එකත් අපි ආදායමක් හැටියට සලකන්න ඕනේ මේ දෙකම අයිතිකරුනේ කරන්නේ අයිතිකරු ව්‍යාපාරයට සල්ලි දානවා අයිතිකරු ව්‍යාපාරයෙන් සල්ලි අරගෙන යනවා එතකොට ගැනිලි වේදමක් හැටියට සලකනවා නම් අයිතිකරු ව්‍යාපාරයට සල්ලි දාන එක ආදායමක් හැටියට සලකන්නේ එහෙම බෑ ගිනුම් කරනේදී ගිනුම් තියන්නේ ව්‍යාපාරය වෙනුවෙන් එතන ව්‍යාපාරයේ පැත්තෙන් බැලුවාම අයිතිකරු ව්‍යාපාරයට සල්ලි දානකොට අපි ඒකට කියනවා හිමිකම් එහෙම නැත්නම් අභ්‍යන්තර වගකීමක් කියලා. කවදා හරි දවසක ව්‍යාපාරය ලික්විඩේට් කරන දවසට විසිරුව හරින දවසට ඒ සල්ලි ගෙවන්න ඕනේ. ඒ වගේම අයිතිකරු ව්‍යාපාරයේ මුදල් අරගෙන යනවා නම් අර දාපු අයිතිය එයාගෙන් අඩුවීමක් හිමිකම් අඩුවීමක් හැටියට සලකන්න ඕනේ. ව්‍යාපාරයේ වීදමක් නෙමෙයි. තව සැරයක් අහන්න තව එක්කෙනෙක් සර් එතකොට ප්‍රාග්ධන වේදම් ආවොත් කොහොමද සටහන් කරන්නේ ප්‍රාග්ධන වේදම් කියලා කියන්නේ අර උපකරණ ගත්තා කියලා මේ කියાવી ප්‍රාග්ධන වේදම දැන් මේක අපි මේ වේලාසිනින් කතා කරන්නේ උපකරණ ගත්තා කියලා එතකොට ප්‍රාග්ධන වේදම් සටහන් කරන්නේ මෙන්න මේ විදිහට මේ උදාහරණය මේකට යන්නකෝ මේ තියෙන්නේ ඉතින් උපකරණයක් ගත්තා මොකද වෙන්නේ මුදල් පොත බැර වුණා ඒක අපි වේදමක් හැටියට සැලකුවේ නෑ මොකක් හැටියට සැලකුවේ වත්කමක් හැටියට උපකරණ කියන වත්කම් ගිනුමට හර කරා. ඒතර වත්කමක් අපිට ලැබෙන්න ඕනේ ප්‍රාග්ධන වේදමකදී. රයිට් තා මොන හරි ගැටලු තියෙනවද? අපි ගණදුණු අටම සටහන් කළ ඉවරයි. එතකොට මේකත් එක්ක මම තව දෙයක් ඔයගලන්ට පැහැදිලි කරන්න ඕනේ. ගිනුමක් තුලණය කරන්නේ කොහොමද කියන එක. ගිනුමක් තුලණය කරන්න ඕනේ කොහොමද කියන එක. දැන් මේ තියෙන්නේ අපි අන්තිමට සටහන් කරපු එක. එතකොට අපි මේ මුදල් ගිනුම විතරක් මම ඔයගලන්ට තුලණය කරන්න ඇති මම කියලා දෙන්නම්. මේ තියෙන්නේ මුදල් ගිනුම. එතන මුදල් ගිනුම අපි තුලණය කරද්දී අපි ඉස්සෙල්ලා බලන ඕනම ගිනුමක් තුලණය කරන්න ඉස්සෙල්ලා හර පැත්තේ එකතුවද වැඩි බැර පැත්තේ එකතුවද වැඩි කියලා. දැන් මේ මුදල් ගිනුමේ ගත්තොත් එහෙම ඔය ශේෂය කියන එක අමතක කරොත් එහෙම හර පැත්තේ තියෙනවා සටහන් තුනක් ඒකේ එකතුව තියෙනවා 27000ක්. බැර පැත්තේ තියෙනවා සටහන් හතරක් ඒකේ එකතුව තියෙන්නේ 16000යි 17300යි. එතන හර පැත්තේ එකතුව වැඩි. එතකොට වැඩි පැත්තේ එකතුව දෙපැත්තටම දාගන්න ඕනේ. එතකොට හර පැත්තේ එකතුව වැඩි නිසා අපි 27000 කියන එක එකතු කරන්න රූල් කරලා එක රූලක් ඇතැරලා අඩු පැත්තට එක රූලක් ඇතැරලා එකතු කරන්න රූල් කරලා ටෝටල් එක දාගන්න ඕනේ. 27000 කියන එක අපි දාගත්තා. එතකොට 27000 කියන එක ටෝටල් එකට දාගත්තාම මේ ටෝටල් එකේ ඉන්න බැර පැත්තේ වෙනස තියෙනවා 9700ක්. ඒ වෙනස අපි හඳුන්වනවා ශේෂය කියලා. ශේෂය කියලා. ඒක ශේෂය පහලට ගෙන යාමක්. දැන් මේ account එක ගත්තාම මුදල් පොතේ හර පැත්තේ entries වැඩි. බැර පැත්තේ entries අඩුයි. එතකොට ඒ අනුව බැර පැත්තෙන් ශේෂය පහලට යනවා 9700ක්. ඒ ප්‍රමාණය හර පැත්තෙන් එනවා ඉදිරියට 9700ක්. එතකොට අවසානයේ මේ ශේෂය ඉදිරියට ගෙන ගින් පෙන්නන්නේ K
කීයකින් වැඩිද මේ account එක හර පැත්තට වඩා මේ බැර පැත්තට වඩා හර පැත්ත. එතකොට ඇත්තට මේ account එකේ මුදල් කියන ගිණුමේ හර ශේෂයෙන් දැන් මේක බැලන්ස් වුණාම ඇත්තටම ශේෂය හැටියට ඉතුරු වෙන්නේ 9700ක් කියන එක තමයි ශේෂය ඉදිරියට ගෙනාව කියන එකෙන් පෙන්නන්නේ. තුලනය කරද්දී අපි බලනවා හර සටහන් වල එකතුවයි බැර සටහන් වල එකතුවයි වැඩි සටහන් වල එකතුව දෙපැත්තටම දාගන්න මේ ගිණුමට අනුව හර සටහන් වල එකතුව වැඩි ඒ 27000 දෙපැත්තටම දාගත්ත එකතු කරන රූල් කරලා ඒතර අදාළ වෙනස ගත්ත බැර පැත්තෙන් 9700ක් ඒක ශේෂය පහළට යනවා අනිත් පැත්තෙන් ශේෂය ඉදිරියට යනවා 9700. Right. Nama dasar sih. Right. මේ විදිහට අපේ උඩ තිබ්බ accounts ඔක්කොම අපි තුලනය කරොත් මේ ගැණිලි ගිනුම වේතන ගිනුම ඒව එක සටහනයි තියෙන්නේ ඒතකොට ශේෂය අනිවාර්යයෙන්ම දැන් වේතන ගිනුමේ ශේෂය හර ශේෂයක් එන්නේ මොකද හර ශේෂය තමයි හර පැති විතරයි ඒක entry තියෙන්නේ. උපදේශක සේවාවල බැර එන්ට්‍රියක් විතරයි තියෙන්නේ ඒකේ තියෙන්නේ බැර ශේෂයක්. ඒත් මේ විදිහට අපි මේ උපකරණ ගිනීමේ එන්ට්‍රිස් දෙකක් තියෙනවා මේ දෙකේ එකතුවෙන් ඔක්කොම තියෙන්නේ හර පැත්තට 16201 හර ශේෂයක් ඒකෙත් තියෙනවා. දැන් හිමියෝ එනවා බැර ශේෂයක්. ඔය විදිහට අපි මේ ගිනුම් ඔක්කොම ශේෂ කරොත් අපිට හදන්න පුළුවන් ඒ ශේෂයන්ගේ ලයිස්තුවකට අපි කියනවා ශේෂ පිරික්සුමක් කියලා. ඒත් මෙන්න මේක තමයි ශේෂ පිරික්සුම මුදල් ගිනුම 9700ක හර ශේෂයක් තියෙන්නේ. ප්‍රාග්ධන ගිනුම රුපියල් 20000ක බැර ශේෂයක් තියෙන්නේ බැංකු ගිනුම රුපියල් 1000ක හර ශේෂයක් තියෙන්නේ උපකරණ ගිනුම 16200ක හර ශේෂයක් තියෙන්නේ ණය හිමි ගිනුම බැර ශේෂයක් තියෙන්නේ 1200ක බැංකු ණය ගිනුම 4000ක බැර ශේෂයක් උපදේශක සේවා ආදායම් ගිනුම රුපියල් 3000ක බැර ශේෂයක් වේතන ගිනුම හර ශේෂයක් තියෙන්නේ සහ ගැණිලි ගිනුම හර ශේෂයක් තියෙන්නේ 500ක හරශේෂයන්ගේ එකතුව 28200යි බැරශේෂයන්ගේ එකතුවත් 28200යි එනු හරශේෂයන්ගේ එකතුවයි බැරශේෂයන්ගේ එකතුවයි සමාන වෙනවා. ඉතින් මේකට තමයි අපි කියන්නේ ශේෂ පිරික්සුමක් කියලා. ඉතින් මේක මැජික් එකක් නෙමේ. අපි ද්විතු සටහන් ක්‍රමයට අනුව හැම ගණුදෙනුවක්ම අරගෙන තෝරගත් එක ගිනුමකට හර කරනවා නම් එක මාගයකින් තව තෝරගත් තව ගිනුමකට බැර කරනවා නම් තර හර සටහන් වල එකතුවයි බැර සටහන් වල එකතුවයි රිද්මැටිකලි සමාන වෙන්න ඕනේ මේ විදිහට. හැබැයි ශේෂ පිරික්සුමක් තුලනය වෙනවා කියන එකෙන් කොයි වෙලාවකවත් අපිට ඉන්ඩිකේෂන් එකක් දෙන්නේ නැහැ. අපි හරියට මේක සටහන් කරා කියලා. මේකෙදී අපිට දෙන ඉන්ඩිකේෂන් එක තමයි අපි හරට දාපු හැම එකක්ම ඒ amount එකම බැරට දාලා තිනවා කියන එක විතරයි මෙතන දෙන්නේ. රිද්මැටිකලි හරි. හැබැයි හරි ගිනුමද හර කරේ හරි ගිනුමද බැර කරේ කියන එක මේ ශේෂ පිරික්සුමක් තුලනේ වීමෙන් තහවුරු වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම හිතන්නකෝ උපදේශක සේවා ගාස්තු ආදායම් අපි කරේ මොකද්ද මුදල් ගිනුම හර කරා උපදේශක සේවා ගාස්තු ගිනුම බැර කරා. අපි ඕකේ අනිත් පැත්ත කරාන උපදේශක සේවා ගාස්තු ගිනුම හර කරලා මුදල් ගිනුම බැර කරත් ඒත් මේ ශේෂ පිරික්සුම ටැලි වෙනවා. එතන මේකෙන් දෙන්නේ රිද්මැටිකල් ඇකියුරසි එකක් මිසක් හරියට ද්විත්ව ස්ථාන තිබුණාද කියන එකට අපිට කන්ෆිඩන්ස් එකක් නැත්තම් කන්ෆර්මේෂන් එකක් දෙන්නේ නැහැ ශේෂ පිරික්සුමක් තුලනය වීම මගින්. ශේෂ පිරික්සුමක් තුලනය වෙලා තියෙද්දිත් වැරදි විදියට සටහන් කරපියව තියෙන්න පුළුවන්. Right. ඔබලට ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් අද අපි සාකච්ඡා කරපු මේ පළවෙනි මේක මෙතනින් ඉවර වෙන නිසා සර් එතකොට ප්‍රාග්ධන විඳන් ආවත් කොහොමද සටහන් කරන්නේ ඒක කිව්වා සර් එතකොට ගැනිලි ප්‍රාග්ධන ගිනුමෙන් අඩු කරන්න පුළුවන් පුළුවන් බැරිද ගැනිලි කියලා වෙනමම ඒක මම හිතන්නේ මම පැහැදිලි කරා ඔයාගේ මේ ප්‍රශ්නේ අහන්න ඉස්සෙල්ලා ගැනිලි එක ප්‍රාග්ධනයටම අපිට ඕනනම් හර කරන්න පුළුවන් ඒක කිසිම වැරද්දක් නැහැ අපි කරන්නේ අවුරුද්දක් පුරාවට අයිතිකරු කොච්චර ගැනිලි කරාද කියන එක අයිඩෙන්ටිෆයි කරන්න අපි ඉස්සෙල්ලම ගැනිලි ගිනුමක ඔක්කොම සටහන් කරනවා වර්ෂයේ අවසානයේදී තමයි ඒකේ ටෝටල් එක ප්‍රාග්ධනයෙන් අඩු කරලා පෙන්නන්නේ. Right.
මුදල් පොත බැර පැත්ත වැඩි වුණොත් එතකොට ශේෂය ඊගේ කියලා ඒක මේක මේ හරි අමාරුයි මේ සිංහලෙන් ඉංග්‍රීසි දෙකද පැතන හරි මට තේරෙනවා ඔයගොල්ලෝ අහන ප්‍රශ්නේ මුදල් පොතේ මේ කවදාවත් බැර ශේෂයක් එන්න විදියක් නැහැ හේතුව තමයි මුදල් කියලා කියන්නේ අතේ තියෙන මුදල් අතේ තියෙන මුදල් වල කොයි වෙලාවකවත් බැර ශේෂයක් එන්න විදියක් නැහැ එක්කෝ ගිණුම සමාන වෙන්න ඕනේ එහෙම නැත්නම් හර ශේෂයක් එන්න ඕනේ දැන් අපි ගාව අතේ රුපියල් 100ක් තියෙද්දී අපිට 110ක් වීදම් කරන්න බෑ. ආ මෙන්න 110ක් කියලා කියන්න බෑ. අපිට කරන්න පුළුවන් මැක්සිමම් රුපියල් 100 දක්වා අතේ තියෙන මුදලින් වීදම් කරන්න. ණයට නෙමෙයි මම කියන්නේ. මුදල් ගිණුම රෙප්‍රසන්ට් කරන්න හැම වෙලාවෙම අතේ තියෙන මුදලින් අපි මුදල් හැටියට කීයද ගෙව්වේ කියන එක. එතකොට මුදල් ගිණුමේ කොයි වෙලාවකවත් බැර ශේෂයක් ඉන්න විදියක් නැහැ. මුදල් ගිණුමේ එන්න පුළුවන් එක්කෝ හර ශේෂයක් එහෙම නැත්නම් හර පැත්තේ බැර පැත්තේ සමාන වෙලා ශේෂයක් නැති වෙන්න පුළුවන්. හරි මොනවා හරි ගැටලු තියෙනවද? බැංකු බැර ශේෂයක් එන්න පුළුවන්ද? පුළුවන් ඒක බැංකුවේ අපි ඕපන් කරලා තියෙන ජංගම ගිණුමක් නම් සහ ඒකට අපි OD ෆැසිලිටි එක අරගෙන තියෙනවා නම් බැංකු ගිණුමකත් බැර ශේෂයක් එන්න බෑ සේවින් account එකක් ඕපන් කරලා තියෙනවා සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක් බැංකුවක ජංගම ගිණුමක් ඉතුරු කරලා තියෙන ඉතිරි කිරීමේ ගිණුමක් ජංගම ගිණුමක් නම් අපි ඕපන් කරලා තියෙන්නේ ඒ වෙලාවට අපිට බැංකු අයිරාපාසිකම් දීලා තිනවනම් නම් බැංකුවක බැර ශේෂයක් ඉන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. අයිරාවක් ඉඳ තමයි ඉන්න පුළුවන්. හැබැයි මුදල් ගිණුමක අවදාවත් බැර ශේෂයක් ඉන්න බෑ. එහෙම වුණොත් එහෙම ඒක අර මැජික් එකක් වගේ. රුපියල් 100කින් අපිට රුපියල් 100 තමයි උඩරිම වීදම් කරන්න පුළුවන් අතේ තියෙන මුදල් වලින්. Right. තව මොන හරි ගැටලු තියෙනවා දැන් අපි දැන් ඔන්න පළවෙනි ගාන හැදුවා. ඒක පළවෙනි ගාන හදද්දී විශේෂයෙන් කොමස් කරපු නැති කට්ටියට දැන් හොඳ කන්ෆිඩන්ස් එකක් ඇවිල්ලා තියෙන්න ඕනේ. දැන් අපි දන්නවා දීප්තසටහන් ක්‍රමය කියලා කියන්නේ මොකද්ද කියලා දන්නවා. ඊළඟට ගණදෙනු සටහන් කරන්න ඕන විදිය දන්නවා. මම මේ කැමති මේ විදියටම ඔයගොල්ලෝ දැන් උදාහරණයක් ඇරෙයිට අර මුදල් ගිණුම හර කියනකොට ඒකේ ඔලුවට ඕගොල්ලෝගේ යන්න ඕනේ මුදල් ගිණුම හර කියන්නේ වත්කමක් වැඩි වෙන නිසා මුදල් කියන වත්කම වැඩි වෙන නිසා කියන එක. වේතන ගිණුම හර කියනකොට ඕගොල්ලන්ගේ ඔලුවට යන්න ඕනේ වේතන ගිණුම හර වෙන්නේ වියදමක් වැඩි වෙන නිසා කියන එක. හරි. ඒතකොට මේ විදිහට හරියටම ඔලුවට දාගෙන තමයි දිට්ඨස්ථාන තියෙන්නේ. මේක ඔලුවට දාගත්තට පස්සේ දැන් අපි හිතමු දැන් පළවෙනි මේ 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 අවස්ථාවේදී අපි කියන ඕනේ වේතන ගෙව්වහම වේතන ගිණුම හර මුදල් ගිණුම බැර කියලා. ඒකට හේතුත් අපි දන්නවා වේතන ගිණුම හර වෙන්නේ වියදමක් වැඩිවීම මුදල් ගිණුම බැර වෙන්නේ වත්කමක් අඩුවීම කියන්නේ අපි ඔය හේතු ඔලුවෙත හැබැයි ඔක හුරු වුණාට පස්සේ කාලයත් එක්ක ඔයගොල්ලන්ට දිගටම ඔක කරන්න පුළුවන් මේ මතක් කරන්නේ නැතුව ආයි වේතන ගිණුම හර වෙන්නේ වියදමක් කියලා ඔලුවේ තියාගන්න ඕනේ ප්‍රැක්ටිස් වුණාට පස්සේ ඒක හරියට වාහනේ ලෝනා වගේ තමයි දැන් ෆස්ට් එකට දානකොට ඔය ෆස්ට් එක දානවා සෙකන්ඩ් එකට දානවා කියලා හිත හිත දානවා හැබැයි වාහනේ ඔයගොල්ලෝ පුරුදු වුණාට පස්සේ ආයි මේ මම මේ ෆස්ට් එකට දාන්නේ දැන් මම බ්‍රේක් ගන්නෙ සෙකන්ඩ් එකට දාන්නේ කියලා එහෙම අවශ්‍යතාවයක් නැහැ හිතන්න. රයිට් මට මේ මේ ඔෆිස් එකේ ඔෆිස් එකකින් කියවිලා ඉන්න IBS එකේ මම ඔයගොල්ලන්ගේ අර ප්‍රශ්නේ විසඳලා එන්න විනාඩියක් දෙන්න. රයිට් මේගොල්ලන්ට අර මේ මොනවාද මර්කන්ටයිල් දවසක් නෙමෙයි කියලා කිව්වා. ඒකට මොකද උත්තරේ? මේ සමහර එක්කෙනෙක් කියලා තියෙනවා මර්කන්ටයිල් නෙමෙයි කියලා වෙනවා. එන්කුණිවාඩුවද්ද? ඒ කියන්නේ IBS එකෙම ඩිසයිඩ් කරපු එකක් නේද ඔකනේ? මම කියන්නේ. හරි.
ඇහෙන විදිහන්නේ මයික් එක ඔෆ් කරලා තිබ්බේ කලින් හරි දැන් හරි දැන් ඇහෙනවා ඇති හොඳට මේ 21 පන්තියේ කන්ෆර්ම් මේක මේ ආයතනයේ මගින් තීරණය කරපු මේකක් දැන් මේ පැන්ඩමික් සිටුේෂන් එකත් එක්ක පන්ති ඉස්සරහට තියාගන්න පුළුවන් වේද ඒක ක්වෙස්චන් මාර්ක් එකක් දැන් නොවැම්බර් එක්සෑම් තියන්නත් ඕන නිසා ඔය ඔක්කොම ප්ලෑන් කළා තමයි 21ත් පන්ති තියන්න ඔක්කොම ගුරුවරු එදාට එනවා සාමාන්‍ය දවසක් වගේ ඉතින් උදේ 8 ඉඳලා හවස වෙනකම්ම පන්ති තියෙනවා අර එනම් බදාද මමත් එනවා පන්තියට උදේ 8ට එතකොට අපි ඊළඟ session එක මේව කරන්න පුළුවන් මම ඒ ටියුට්ස් එක ඔක්කොම දැනට දීලා තින්නේ presentation කරන ඒවා ටික ඔයගොල්ලන්ට ඒක ලැබෙයි right අපි යන් ඊළඟ කොටසට ඔයගොල්ලන්ට මොකද ගැටලුවක් නැත්තම් අර නිවාඩු දවසක් නෙමෙයි mercantile නෙමෙයි කියන එකටත් උත්තරේ කිව්වේ මේ ආයතනයේ තීරණය කළ තියෙන නිසා සහ රෙකෝඩින් එකේ දාට ඉන්න බැරි වෙන කට්ටියට වීඩියෝ එකයි රෙකෝඩින් එකයි ඔක්කොම දාන නිසා ඒක ලොකු ගැටලුවක් කරගන්න එපා කියන එක හරි අපි ඊළඟ ටියුට් එකට අපි යමු ඊළඟ ටියුට් එක මම බලාපොරොත්තු වෙන්නේ කතා කරන්න ඊළඟ පාඩම මේකත් ඔයගොල්ලන්ට අප්ලෝඩ් කරලා තිනවා උපයෝගී පොත් කියන පාඩම උපයෝගී පොත් දෛනික පොත් සහ ජර්නල් කියන පාඩම උපයෝගී පොත් දෛනික පොත් ජර්නල් මේක ගත්තාම අපි බලමු ඉස්සෙල්ලා මේකට ආරම්භයක් ලබා ගන්න උපයෝගී පොතක් කියලා කියන්නේ මොකක්ද දෛනික පොතක් කියලා කියන්නේ මොකක්ද කියන එක දැන් මේ පාඩමේදීත් අපි තවදුරටත් අර ද්විත්ව සටහන්ම තමයි කතා කරන්නේ මේ උපයෝගී පොත් හැටියට වැටෙන උපයෝගී පොත් වලත් අපි අර කලින් ඉගෙන ගත්ත කොහොමද ද්විත්ව සටහන් කරන්නේ කියන එක කතා කරනවා බලමු ඉස්සෙල්ලා ඉන්ට්‍රොඩක්ෂන් එක උපයෝගී පොතක් කියලා කියන්නේ මොකක්ද කියලා. එතන ව්‍යාපාරයක දෛනිකව විශාල ගණුදෙනු ප්‍රමාණයක් සිද්ධ වෙන්න පුළුවන් සාමාන්‍ය ව්‍යාපාරයක. එතන ඒව ඔක්කොම අපිට සමහර වෙලාවට පැට්‍රිකල් නොවෙන්න පුළුවන් ලෙජර් ගිනුමක් තියාගෙන එහෙම නැත්නම් කම්පියුටර් සිස්ටම් එකක් තියාගෙන එහෙම නැත්නම් වෙන විදියකින් ඔය හැම ගණුදෙනුවක්ම එකපාරටම වෙච්ච ගමන්ම ඒ ඩබල් එන්ට්‍රි එක දාන එජරේට පිටපත් කිරීම ප්‍රායෝගිකව වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් එහෙම ප්‍රායෝගික නොවන අවස්ථාවකදී ඒකට අපි වෙනමම පොත් කට්ටලයක් තියාගෙන ඒ පොත් කට්ටලේ ලියන්න පුළුවන් ඉස්සෙල්ලා ඊට පස්සේ සමහර වෙලාවට සතියකට වරක් එහෙම නැත්නම් මාසයකට වරක් අපේ ලෙජර් ගිණුම් වලට පිටපත් කරන්න පුළුවන්. එහෙම ගනුදෙනුවක් කෙලීම ලෙජර් ගිනුමක පිටපත් කරන්න ඉස්සෙල්ලා සටහන් කරන මුල්ම පොත් කට්ටලේට තමයි අපි කියන්නේ උපයෝගී පොතක් කියලා. එතකොට එහෙම උපයෝගී පොත් ගත්තාම සමහර උපයෝගී පොත් තියෙනවා ඇත්තටම ලෙජර් ගිනුම්. එතන ඇත්තට මේ අවස්ථාවේදී ගනුදෙනුව මුලින්ම ලෙජර් ගිනුමකට සටහන් වෙනවා. ආයි අර උපයෝගී පොතක් කියලා කිව්වට ඒක උපයෝගී පොතයි ලෙජර් ගිනුමයි කියන කාර්යයන් දෙකම කරනවා. ඔයගලට පාඩම ඉගෙන ගද්දි තේරෙයි. සමහර උපයෝගී පොත් තියෙනවා ඒක ලෙජර් ගිනුමකුත් වෙනවා උපයෝගී පොතකුත් වෙනවා කාර්යයන් දෙකම කරනවා. එතන උපයෝගී පොතක කාර්යය හැටියට සමහර වෙලාවට අපිට සමහර උපයෝගී පොත් තියෙන ඒවා ලෙජර් ගිනුම් නොවෙනවා. ඒකෙදි අපිට අනිවාර්යයෙන්ම මාසයකට සැරයක් සතියකට සැරයක් ලෙජර් ගිනුම් වලට පිටපත් කිරීමක් සිද්ධ කරන්න වෙනවා. හැබැයි උපයෝගී පොතක් ලෙජර් ගිනුමක් වෙන අවස්ථාවකදී අලුතෙන් ආයේ ලෙජර් ගිනුමකට පිටපත් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ උපයෝගී පොත ඒ සටහන් කරන වෙලාවෙදීම ලෙජර් ගිනුම් වලට අප්ඩේට් කිරීමක් වෙනවා. එතන මේකෙදී අපි අදහස් කරන්නේ උපයෝගී පොතක් කියලා කියන්නේ විශාල ගණුදෙනු ප්‍රමාණයක් දෛනිකව වෙද්දී ඒ ගණුදෙනු එකතු කරගෙන අපි හරියටම අපේ ලෙජර් ගිනුම් අප්ඩේට් කිරීමට භාවිත කරන වේලාසනින් සටහන් කරන පොතකට තමයි උපයෝගී පොතක් කියලා කියන්නේ. right. අපේ මේ 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 සිලබස් එක කතා කරද්දී අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා උපයෝගී පොත් වර්ග කිහිපයක්. පළවෙනි එක තමයි තනි තීරු මුදල් පොත, ද්විත්ව තීරු මුදල් පොත, ඊළඟට ත්‍රිත්ව තීරු මුදල් පොත, ඊළඟට සුළු මුදල් පොත.
මෙන්න මේ උපයෝගී පොත් 4 එකේ ඉඳලා 4 දක්වා අපි ඉගෙන ගන්න උපයෝගී පොත් 4 ඒගොල්ලෝගේ කාර්ය දෙකම වෙනවා උපයෝගී පොතක කාර්යයක් වෙනවා ඊට අමතරව ලෙජර් ගිණුමක කාර්යයක් වෙනවා එතකොට ඒක නිසා පළවෙනි පොත් 4 අපි ගණදෙනු සටහන් කරනකොට ඉබේම ලෙජරේ අප්ඩේට් වීමත් වෙනවා හැබැයි අපි ගත්තොත් එහෙම පස්වෙනි එක ගණුම් ජනලයේ විකුණුම් ජනලයේ ආපසු යම් ජනලයේ පොදු ජනලයේ ඔන්න ඔය පහේ සිට නවයේ දක්වා උපයෝගී පොත් ඒව ලෙජර් ගිණුම් නෙමෙයි. ඒවයේ අපිට සිද්ධ වෙනවා ගණදෙනු ටික එකතු කරලා කාලයකට සැරයක්. ඒ කියන්නේ එක්ක මාසයකට සැරයක්, එක්ක සති දෙකකට සැරයක් වගේ කාලයකට සැරයක් ලෙජරේට පිටපත් කිරීම සිද්ධ කරන්න. Right. Tapi balamu ekin ne kara gena mona upayogi podda api update karanna one kiyala. Right. Palaweni upayogi pota gattot ema tanithiru mudal pota. Tara api ara palaweni udaharane yada katha kare tanithiru mudal pota. Tara mataka thiyaganna meke api 1x1 api balamu monada meke thiyena lakshana kiyala. Tute ekek okkoma me vistara tika thiyena. Tara ogolanta aayi aluthen note ekak liya ganime awashyathawayak naha. Tute ekek sampurna vistare thiyena. තනතිර මුදල් පොතක් කියලා කියන්නේ මොන වගේ එකක්ද කියලා අපි බලමු. ව්‍යාපාරයක මුදලින් සිදුවන සෑම ගණදෙනුවක් මම මුදලින් සිදුවන කියන එක අන්ඩර්ලයින් කරලා තියෙනවා නිල් පාටට දාලා තියෙනවා. මුදලින් සිදුවන සෑම ගණදෙනුවක් වාර්තා කරනු ලබන්නේ මෙම මුදල් පොතේ. Right. දෙවෙනි එක කියනවා තනතිර මුදල් පොතක ප්‍රයෝගික පොතක් මෙන්ම ලෙජර් ගිණුමක්ද වේ. එම නිසා එහි සටහන් වන සෑම ගණදෙනුවක්ම ද්විත්ව සටහන් ක්‍රමයේ යටතේ සටහන් විය යුතුයි. Right. එතකොට කලින් මම කිව්වා වගේ තනතිර මුදල් පොත කියලා කියන්නේ ප්‍රයෝගික පොතක් වගේම ලෙජර් ගිණුමකුත් වෙනවා. එතකොට ලෙජර් ගිණුමකුත් වෙන නිසා ඒකේ සටහන් කරන හැම ගණදෙනුවක්ම ද්විත්ව සටහන් ක්‍රමයේ අනුව සටහන් වෙන්නත් ඕනේ. සටහන් ක්‍රමයේ අනුව සටහන් වෙන්නත් ඕනේ. Right. එතකොට අපි ඉස්සෙල්ලම තනතිර මුදල් පොතක සටහන් වෙන්නේ මුදලින් සිදුවන සෑම ගණදෙනුවක්ම ඒකේ තමයි සටහන් වෙන්නේ මුදලින් සිදුවන සෑම ගණදෙනුවක්. එතකොට මුදල් ලැබෙනවා නම් අපි කියන මුදල් කියලා කියන්නේ වත්කමක් නිසා මුදල් ලැබෙනවා නම් අපි තනතිර මුදල් පොත හර කරනවා මුදල් ගෙවනවා නම් නැත්නම් අපි මුදල් යනවා නම් වත්කම නිසා මුදල් ගිනුම බැර කිරීමක් සිද්ධ වෙනවා. එතකොට අපි කලින් ඉගෙනගත්ත දේ අතර වෙනසක් නැහැ. එතකොට මේකදී අපි මේ ප්‍රයෝගික පොත්වල ආකෘතීන් මොනවාද කියලා බලලා අපිට ඒක සටහන් කරගෙන යන්න තියෙනවා. ඒතර තනතිර මුදල් පොතක මතක තියාගන්න ඒකේ කාර්යයන් දෙකම කරනවා. ප්‍රයෝගික පොතක කාර්යයන් ඒ කියන්නේ ගණදුනි එක්ස්ප්‍රෙස් කිරීමේ කාර්යයක් වෙනවා. ලෙජර් ගිණුමේ කාර්යයක් කරනවා. ඒතර අලුතෙන් ලෙජරේට පිටපත් කිරීමක් වෙන්නේ නැහැ තනතිර මුදල් පොතක. හැබැයි ව්‍යාපාරයක් තනතිර මුදල් පොතක් හැටියට භාවිතා කරන්නේ ඒ ව්‍යාපාරයේ මුදලින් විතරයි ගණදෙනු සිද්ධ වෙන්න ඕනේ. චෙක්පත් මගින් ගණදෙනු සිද්ධ වෙන්න බෑ. ඒතර චෙක්පත් මගින් ගණදෙනු සිද්ධ වෙනවා නම් ව්‍යාපාරයක තනතිර මුදල් පොතක කාර්යය ඒකෙන් වෙන්නේ නැහැ. ඒක තනතිර මුදල් පොතක් නැතුව වෙන මුදල් පොතක් භාවිත කරන්න වෙනවා. අපි ඊළඟට ඒක ඉගෙන ගමු. Right. ඒතර මේ තියෙන්නේ තනතිර මුදල් පොතක සරල ආකෘතිය. තනතිර මුදල් පොතක සරල ආකෘතිය. තනතිර මුදල් පොතේ තියෙනවා දිනය තියෙනවා විස්තරය තියෙනවා ලෙජර් පිටුව තියෙනවා මුදල් ලැබීම කතාන් වෙනවා නම් මුදල් අදුපත් අංකය කියලා අපි කියනවා රිසිට් එක කියලා රිසිට් නම්බර් එක තියෙනවා අන්න මුදල් තියෙනවා. මුදල් කියලා කියන තීරුවේ තමයි අපි වටිනාකම ලියන්නේ කාගෙන්ද මුදල් ලැබුණේ කියන. ඒතර අර අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත මුදල් පොතක් තමයි මේ තියෙන්නේ. කලින් ඉගෙන ගත්තනේ මුදල් ගිණුම කියලා ඒ මුදල් පොතම තමයි මේ තියෙන්නේ. හයි අර මේක සාමාන්‍යයෙන් ඔෆිෂියලි අපි ගිනුම් තියනකොට මේ ඔක්කොම විස්තර සහිතව තමයි අපි තනතිර මුදල් පොත ඕපන් කරන්න ඕනේ. හැබැයි අපි ගණන් හදනකොට අපි සාමාන්‍යයෙන් ටී ගිනුමක් තමයි භාවිත කරන්නේ. ඒතර බැරපැත්තට ගියාම බැරපැත්තේ දිනය තියෙනවා විස්තරය තියෙනවා ලෙජර් පිටුව තියෙනවා මුදල් ගෙවීම් වවුචර් අංකය තියෙනවා ඊළඟට මුදල් තියෙනවා. දැන් මේ අලුතෙන් ඇවිල්ලා තියෙනවා හරපැත්තට මුදල් ලැබීම් ලදුපත කියන එක මුදල් ගෙවීම් වවුචරය කියන එක.
එතකොට ආයතනයක හැම මුදල් ලැබීමකටම අපි රිසිට් එකක් ඉෂුව කරන්න ඕනේ. ඒක තමයි අපේ මූලාශ්‍ර ලේඛනය. එහෙම නැත්නම් සෝස් ඩොකියුමන්ට් එක වෙන්නේ කාගෙන්ද මේ මුදල් ලැබුණේ කියන එක. ඒතර ඒ අංකය තමයි මේ අපිට සටහන් කරන්න ඕනේ අංකයේ පිළිවෙලකට යන්නේ. ඒ වගේම මුදල් ගෙවනකොට ඒකට වවුචරයක් ගන්න ඕනේ. ඒ වවුචරේ තියෙන කවුද මේ නේ හිතන්නක ආයතනයක මුදල් අපිට ඕන වුණු විදිහට මුදල් අය කැමිට ගෙවන්න බෑ. ඒ පේමන්ට් වවුචර් එක මුදල් ගෙවීම වවුචර් එක කියලා කියන්නේ පේමන්ට් වවුචර් එක. ඒ පේමන්ට් වවුචර් එක කවුරු හරි ඔතොරිටි එකෙන් අප්‍රූව් කරන්න ඕනේ. ඒ පේමන්ට් වවුචර් එකට අදාළ ගෙවීමට අදාළ සෝස් ડોකියුමන්ට්ස් ඇටච් වෙන්න ඕනේ. ඊට පස්සේ දවසක ඔඩිට් එකෙන් ආවත් අපිට ඒක පෙන්වන්න පුළුවන්. ඒකින්ද තමයි ඒ කොලම්ස් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ප්‍රායෝගිකව අපි මේ විභාගයට ගණන් හදද්දී මේ කොලම්ස් භාවිතා කරන්නේ නිකාම ටී ගිනුමක් තමයි අපි භාවිතා කරන්නේ මුදල් පොතට අපි කලින් ගානේ හැදුවා වගේ. හැබැයි තනතිර මුදල් පොත කියන්නේ මුදලින් විතරක් ගණන් දෙන ආයතනයක ඔෆිෂියලි ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව දේවල් කරනකොට මේ විදිහට තමයි රූල් කරගන්න ඕනේ මුදල් පොත. ඊළඟට සමහර ගුරුවරු උගන්වනවා මුදල් පොතක ආකෘතිය මෙන්න මේ විදිහෙම තමයි තියෙන්නේ. එහෙම එකක් නැහැ. ආකෘතීන් වලට ආපුවම ආකෘතීන් තමන්ගේ අවශ්‍යතාවයේ පරිදි ආයතනයට ගැලපෙන පරිදි දැන් උදාහරණයක් ඇටියෙත් අපි වැඩ කරන්නේ අපි කතා කරන්නේ ටී ස්ටේට් එකක් ගැන නะ. ඒගොල්ලන්ගේ මුදල් පොත මේ ෆෝමැට් එකට වඩා වෙනස් වෙන්න පුළුවන්. right? ඒගොල්ලන්ගේ මුදල් පොත Tamanට ගැළපෙන විදිහට හදාගන්න මේ ආකෘතියන් කැමති විදිහට හදන්න පුළුවන්. හැබැයි අවසාන ප්‍රතිඵලය ළඟා කරගන්න ඕනේ එක විදිහකට. right. එතකොට හැම උපයෝගී පොතකට අදාළවම මූලාශ්‍ර ලේඛනයක් තියෙනවා. එතකොට මුදල් ගිණුම නැත්නම් තනිතීරු මුදල් පොතේ මූලාශ්‍ර ලේඛන දෙකක් තියෙනවා. මුදල් ලැබීම් පැත්තට මුදල් අදුපතයි මුදල් ගෙවීම් පැත්තට මුදල් ගෙවීම් වවුචරයයි තියෙනවා. right? ඒ දෙක බලලා තමයි මුදල් පොත අපි අප්ඩේට් කරන්න ඕනේ. එතකොට මේක කියෙව්වාම ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙයි. ටියුට් එකේ සම්පූර්ණ විස්තරය තියෙනවා. අපි ඔය සියලු කරුණු ඔලුවට දාගන්න අපි ගානක් හදමු තනිතීරු මුදල් පොතකට අදාළව තියෙන ගානක් හදමු. අපි බලමු ඒ ගාන මොකද්ද කියලා. ඔල ටියුට් එකේ දීලා තියෙනවා ගානක්. ඔලර මොන හරි ගැටලු තියෙනවද මේ දක්වා? නෝට්ස් ලියා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔයගොල්ලන්ට මම කියලා තිනවා හැම එකක්ම දාලා තින්නේ කියලා. මම දන්නේ ඒ ඔයගොල්ලන්ට ඒක පේනවද නැද්ද කියන එකේ ගැටලුවක් තියෙනවද කියලා මට ඒක පිළිබඳ අවබෝධයක් නැහැ. හැබැයි මේ මම මේ අද කතා කරන ටියුට් එකයි ප්‍රසන්ටේෂන් එකයි මම දාලා තින්නේ IBS ලට. ඒගොල්ලෝ ඔයගොල්ලන්ගේ Google Classroom එකේ දාලා තිනවා කියන කන්ෆර්මේෂන් එක මට දීලා තිනවා. එතකොට ඊට අමතරව මොන හරි නෝට් එකක් ඕන නම් මේ කතා කරනකොට ඔයගොල්ලන්ට හිතෙනවා නම් වැදගත් දෙයක් තියෙනවා කියලා ඒක ලියා ගන්න පුළුවන්. ඒකේ ලියා ගැනීමේ කවුරුත් වළක්වන්නේ නැහැ ඔයගොල්ලන්ට. ඒක අපි ලියා ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ අපේ දැනුමේ ප්‍රමාණයට අනුව. අපි හිතනවා නම් මේක අපි දන්නවා කියලා මේක විශේෂයෙන් ලියා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා ඔයගොල්ලන්ට නොලිය ඉන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලන්ට හිතනවා නම් මේක මට එකපාරට මොළොට ගියේ නැහැ මේක කිව්ව කාරණේ දැන් මගේ කටින් එහෙම නිකන් අනවශ්‍ය දේවල් පිට වෙන්නේ නැහැ. වැදගත් දේවල් විතරමයි අපි මම මෙතන කතා කරන්නේ. දැනට මම හිතන විදිහට මේකට අදාළ සීලුම දේවල් ওই ටියුට් එකේ තියෙනවා. එතකොට ඒකේ ඊට වඩා එහා ගිය දෙයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට දියා ගැනීමේ ගැටලුවකුත් නැහැ. එතන මම මේ කියන එක ටියුට් එකේ තියෙන පිළිවෙලට තමයි කියන්නේ. එතකොට ඔයගොල්ලෝ ගාව මම කැමතියි මම එකයි ගිසතිත් කිව්වේ පන්තියට එනකොට ඒ ටියුට් එකේ ප්‍රසන්ටේෂන් එකේ print out දෙකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පල්ලෙහාට මම කියන එක පිළිවෙලට තමයි තියෙන්නේ. ටියුට් එකේ තියෙන එක තමයි ප්‍රසන්ටේෂන් එකේ තියෙන්නේ. ප්‍රසන්ටේෂන් එකේ ටියුට් එකේ පිළිවෙලට තමයි මම ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්නේ පන්තියේ. right. අපි යමු ගානට. උදාහරණයට වැඩක් කරන්න විදුරට නයිය ලෝ වෙන්නේ අම්ම අතන. right. කාගේ හරි මයික් එක ඔන් වෙලා මේ ඒක චුට්ටක් ඕෆ් කරගන්න. ඔයගොල්ලන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් මයික් එක ඕන් කරගෙන අහන්න පුළුවන් ප්‍රශ්නේ. right. එම්ම මේම කියන්නේ සමහර වෙලාවට ඕන නැති දේවල් දැන් ගිවල් වල ඉන්නකොට හරි ෆ්‍රී එකේනේ ඔයගොල්ලෝ කතා කරන්නේ.
ඒක එකපාරටම වෙන දෙයක් ඇහුනොත් එහෙම ඒක කියන්නේ මේක කවුද කතා කරන්නේ කියලා පේනවනේ හැමෝටම. එතකොට ඒක නිසා මේ ඒක අපහසුතාවයට පත් වෙන්නේ මේ මයික් එක ඕන් කරගත්ත එක්කෙනා තමයි අපහසුතාවයට පත් වෙන්නේ. ඒකයි මම කියන්නේ. මොකද මේක පොදු වෙ යන දෙයක් නිසා ඔයගොල්ලන්ට ඕන තරම් සෝෂල් මීඩියා වල බැලුවොත් ඔය වගේ ඉන්ස්ටන්සස් තියෙනවා මේ ඔන්ලයින් ටීචින් වල ඒ වගේ ප්‍රශ්න එනවා. රයිට්. දැන් සමහර වීඩියෝ ඕන් කරගන්න එක පාට වැරදිලා මේ දැන් මිනිස්සු බය වෙනවනේ සමහරලාට එක පාට ගෙදර ඉන්න විදියට වීඩියෝ ඕන් කරගත්තම සමහරලා නිදි පෙදුරෙන් එන්න පුළුවන් වීඩියෝ එක ඕන් කරන්න. ඒතකොට මිනිස්සු බය වෙන්න පුළුවන්. ඒ වගේ මයික් එක ඕන් කරන්න පුළුවන්. එතකොට අම්මා හරි තාත්තා හරි කෑ ගන්නවා. ඒ වගේ මොන හරි එකක් ඇහුනොත් එහෙම ගැටලුවක් වෙන්න පුළුවන්. රයිට්. හරි. අපි ආයි ගානට ආවොත් එහෙම ගාන කියනවා පහත දෙමේ ටියුට් එක තියෙනවා ටියුට් එකේ තියෙන මේ ගාන. පහත දැක්වෙන්නේ සිල්වාගේ ව්‍යාපාරයේ 2014 ජනවාරි මාස සිදු වූ ගණදෙනුව. එම ගණදෙනු තනතිරු මුදල් පොතක සටහන් කර ලෙජරේද පිටපත් කර ශේෂ පිරික්සමක් සකස් කරන්න. ඒකේ තියෙනවා පළවෙනි ගණදෙනුව සිල්වා විසින් රුපියල් 50,000ක මුදලක් සහ රුපියල් 90,000ක ගොඩනැගිල්ලක් ව්‍යාපාරයට යෙදවීම. ඒතර සිල්වා රුපියල් 50,000ක මුදලකුයි රුපියල් 90,000ක ගොඩනැගිල්ලකුයි යාගේ ව්‍යාපාරයට යොදවනවා. ඒතර මම මේකේ උත්තරේ පෙන්වන්න ඉස්සෙල්ලා හොඳට කල්පනා කරලා බලන්න. අපි ඉගෙන ගත්තනේ කලින් ගාන කදි ඉගෙන ගත්තනේ. එතන සිල්වා කියන්නේ අයිතිකරු ව්‍යාපාරය කියලා කියන්නේ අයිතිකරු කියලා කියන්නේ දෙන්නේ. එතකොට අයිතිකරු සහ ව්‍යාපාරය දෙන්නේ සහ ව්‍යාපාරයට ලැබෙනවා මුදල් ලැබෙනවා 50,000ක් ගොඩනැගිල්ලක් ලැබෙනවා 90,000ක්. එතකොට මුදල් කියන්නේ ගොඩනැගිලි කියලා කියන්නේ දෙකම කියන්නේ වත්කම්. වත්කම්. මුදල් සහ ගොඩනැගිලි දෙකම වත්කම්. එතන ව්‍යාපාරයේ පැත්තෙන් මුදලයි ගොඩනැගිලි දෙකම වත්කම්. එතන වත්කමක් වැඩිවීම හරසටහනක්. වත්කමක් වැඩිවීම හරසටහනක්. ඊළඟට කවුද මේ මුදල් සහ ගොඩනැගිලි ව්‍යාපාරයට දාන්නේ? අයිතිකරු. එතන අයිතිකරු දානේවට අපි කියනවා අයිතිකරු මේව දැමීමෙන් එයාගේ හිමිකම. එහෙම නැත්නම් ව්‍යාපාරයේ පැත්තෙන් ව්‍යාපාරයේ අභ්‍යන්තර වගකීම අයිතිකරුගේ හිමිකම වැඩි වෙනවා. අපිට හරි ලේසි කාරණා දෙකක් හැටියට අපිට මේක සටහන් කරන්න පුළුවන්. ඉස්සෙල්ලම මුදල් දැම්මාම මුදල් ගිණුම හර වෙනවා වත්කමක් වැඩිවීම හැටියට ප්‍රාග්ධනය බැර වෙනවා හිමිකම් වැඩිවීම හැටියට 50,000. ඊට ගොඩනැගිල්ලක් කියලා කියන්නේ ව්‍යාපාරයේ පැත්තෙන් ගොඩනැගිල්ලක් කියලා කියන්නේ මොකද්ද? ව්‍යාපාරයේ වත්කමක්. රයිට්. දිගු කාලීන ජංගම නොවන වත්කමක්. ඒතර ජංගම නොවන වත්කම් කවුද දාන්නේ මේ ගොඩනැගිල්ල? අයිතිකරු. එතකොට ගොඩනැගිලි ගිණුම හර වත්කමක් වැඩි වීම හැටියට අයිතිකරු දැම්ම නිසා අයිතිකරුගේ ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා හිමිකම් වැඩිවීමක් හැටියට. එතකොට අයිතිකරු මොනවා හරි වත්කමක් දැම්මොත් වත්කම් ගිණුම හර වෙන්න ඕනේ. අදාළ වත්කම් ගිණුම හර වෙන්න ඕනේ ප්‍රාග්ධන ගිණුම බැර වෙන්න ඕනේ. රයිට්. අපි බලමු උත්තරය. එතන මේක සටහන් කරන්නේ තනි තීරු මුදල් පොතක. අපි මුදල් පොත මං කිව්වා වගේ ටී ගිණුමක් අපි රෝල් කරගෙන තියෙන්නේ. මුදල් පොත හර කරනවා ප්‍රාග්ධන ගිණුම කියලා 50,000ක් නිල් පාටින් පෙන්නලා තියෙන එක. රයිට්. නිල් පාටින් තියලා තියෙන සටහන තමයි මම මේ මුලින්ම කතා කරන්නේ. මුදල් ගිණුම හර 50,000යි ප්‍රාග්ධන ගිණුම බැර 50,000යි. ඒතර මුදල් ගිණුම හර වෙන්නේ වත්කමක් වැඩි වීම හැටියට මුදල් කියලා කියන වත්කම් වැඩි වීම හැටියට ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා 50,000ක් හිමිකම් වැඩි වීම හැටියට. හිමිකම් වැඩි වීම හැටියට. ඊළඟට දෙවනුව අයිතිකරුම දානවා ගොඩනැගිල්ල. අතර ගොඩනැගිල්ලක් දැම්මහම ගොඩනැගිලි ගිණුම හර වෙනවා ප්‍රාග්ධන ගිණුම නමින් 90,000ක්. ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා 90,000ක් ගොඩනැගිලි ගිණුම කියලා. ගොඩනැගිලි ගිණුම කියලා. රයිට්. අතර අවස්ථා දෙකේදීම ප්‍රාග්ධන ගිණුම බැර වුණා. හේතුව අයිතිකරු තමයි මේ වත්කම් දෙකම ව්‍යාපාරයට දාන්නේ. එතකොට පළවෙනි වත්කම මුදල් ඒකින්ද මුදල් ගිණුම හර කරා 50,000ක් දෙවෙනි වත්කම ගොඩනැගිලි ඒක නිසා ගොඩනැගිලි ගිණුම හර කරා 90,000ක් අවස්ථා දෙකේදීම හරසටහන් වලට අපි ලිව්ව හේතුව ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා ප්‍රාග්ධන ගිණුම 50,000කින් 90,000කින් මුදල් සහ ගොඩනැගිලි නමින් රයිට් නාරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්
යමු දෙවෙනි ගනුදෙනුවට ගානේ කියනවා ජනවාරි මාස 5 වෙනිදා රතුපාටින් පෙන්වලා තියෙන්නේ අත්පිට ගැනුම් 10,000යි ණයට ගැනුම් 8,000යි. ତର ගැනුම් කියලා කියන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් අපි බාණ්ඩ ගන්නේවට. ඒ අපි ගැනුම් කියලා ගන්නේවා ව්‍යාපාරේ ගොඩ ගහ ගන්න නෙමෙයි තියෙන්නේ ඒක ආයි පාරක් විකුණන්න. ඒක තමයි අපේ බිස්නස් එක. ତର ගැනුම් වල ප්‍රතිවිරුද්ධ දේ තමයි විකුණුම්. තර නැවත විකිණීමේ පරමාර්ථයෙන් ගත්ත බාණ්ඩ තව කිනුකට විකුණනවා නම් අපිට ආදායම් ගන්න ඒවට කියනවා විකුණුම් කියලා. තර ව්‍යාපාරයක ප්‍රධාන ආදායම තමයි විකුණුම්. ඒ වගේම ප්‍රධාන වියදම තමයි ගැනුම්. right? ගොඩක් කට්ටිය මේ ගැනුම් කියන එක හරියට ළමයින්ට උගන්වන්නේ නැහැ. ඒ උගන්වන්න ගුරුවරු දන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. තර ගැනුම් කියලා කියන්නේ ඕනම ආයතනයක තියෙන ප්‍රධාන වියදම. ගොඩක් කට්ටිය මේක පටලවනවා තොගයත් එක්ක. තොගය කියන එකට කිසි සම්බන්ධයක් නැහැ ගැනුම් කියන එක. තොගය කියන වචනේ අපි ඉදිරියට ඉගෙන ගමු. තොගය කියන එක එන්නේ හැම අවස්ථාවකදීම වර්ෂයේ අවසානයේදී. වර්ෂයේ අවසානයේ වෙනකන් අපි තොගය නිකන් රෙකෝඩ් කරනවා විතරයි. වර්ෂයේ අවසානයේදී තමයි තොගය කියන එක අපි පොත්වලට ගන්නෙ. එතකන් අපි බාණ්ඩ මිලදී ගන්න ඒවා ගැනුම් හැටියට ගිනුම් පොත්වල සටහන් වෙනවා බාණ්ඩ විකුණන ඒවා විකුණුම් හැටියට සටහන් වෙනවා ඊට අමතරව ෆිසිකලි ඔය තොග ගිනුම තොගය කියන එක ෆිසිකලි අපි රෙකෝඩ් එකක් තියා ගන්නවා විතරයි ගන්නකොට තොගය වැඩි වෙනවා විකුණනකොට තොගය අඩු වෙනවා ඒක ෆිසිකලි වෙනම රෙකෝඩ් එකක් ගිනුම් වලට සම්බන්ධ වෙන්නේ නැහැ වර්ෂයේ අවසානයේදී ගැලපුම් සටහන් හැටියට තමයි අපි තොගය මේ ගිනුම් වලට ගේන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ගැනුම් සහ විකුණුම් කියලා කියන්නේ ව්‍යාපාරයේ ප්‍රධාන වියදම සහ ආදායම. ගැනුම් සහ විකුණුම් කරද්දි තොගයට එන්ට්‍රීස් යන්නේ නැහැ. තොගයට එන්ට්‍රීස් යන්නේ නැහැ කියලා කියන්නේ ගිනුම් කරන සටහන් යන්නේ නැහැ. ෆිසිකලි තියෙන තොගයට තොග කාඩ් එකක් තියෙනවා නම් ඉන්වෙන්ටරි කාඩ් එක තියෙනවා නම් ඒක අප්ඩේට් වීමක් වෙනවා. මේක හොඳට ඔළුවට දාගන්න. තර අත්පිට ගැනුම් 10,000යි ණයට ගැනුම් 8,000යි. ඒතර ගැනුම් කිව්ව ගමන් උගලන්ගේ ඔළුවට යන්න ඕනේ අපේ වියදමක්. මේ ගන්නේ නැවත විකිණීම සඳහා බාණ්ඩ. ඒතර අපේ තියෙන ප්‍රධාන වියදමක් තමයි ගැනුම් කියලා කියන්නේ. right. තර අපි බලමු මේක සටහන් කරන්නේ කොහොමද කියලා. පළවෙනි අවස්ථාවේදී මුදල් ගෙවල තමයි බාණ්ඩ ගත්තේ. දෙවෙනි අවස්ථාවේදී ණයට තමයි බාණ්ඩ ගත්තේ. තර මුදලට බාණ්ඩ ගත්තත් ණයට බාණ්ඩ ගත්තත් ගැනුම් යනු වියදමකි. තර ගැනුම් කියලා කියන්නේ වියදමක් නම් ගැනුම් කියන වියදම වැඩි වෙනවා. අපි ගැනුම් කරන්න කරන්න වියදම වැඩි වෙනවා. තර වියදමක් වැඩිවීම හර සටහනක්. වියදම් ගිනුමක ශේෂය හර වියදම් වැඩිවීම හර සටහනක්. තර ගැනුම් ගිනුම අපිට හර කරන්න වෙනවා. අත්පිට මුදලට බාණ්ඩ ගත්තත් ණයට ගත්තත් ගැනුම් කියලා කියන්නේ ගැනුම් වියදම. ତර වෙනස තමයි අත්පිට මුදලට එකයි ණයට එකයි අතර වෙනස තමයි අත්පිට මුදලට බාණ්ඩ ගත්තාම ගැනුම් ගිනුම හර වෙලා බැර වෙන්නේ මුදල් ගිනුම. වත්කමක් අඩු වීම හැටියට. හැබැයි ණයට බාණ්ඩ ගත්තාම එතනදිත් ගැනුම් ගිනුම හර වෙනවා. හැබැයි බැර වෙන්නේ මොන ගිනුමද? බැර වෙන්නේ මොන ගිනුමද බැර කරන්න ඕනේ අපි ණය හිමියෝ අපි වගකීමක් ඇති කරගන්නවා ණය හිමියෝ කියලා කවදා හරි දවසකේ වගකීම ගෙවල නිදහස් කරන්න ඕන නිසා වගකීම ගෙවල නිදහස් කරන්න ඕන නිසා right අපි බලමු කොහොමද වෙන්නේ කියලා තර නිල් පාටින් පෙන්නලා තියෙන්නේ අත්පිට මුදලට ගැනුම් සිදු කරන ඩබල් එන්ට්‍රි එක රතු පාටින් පෙන්නලා තියෙන්නේ ණයට ගෙනුම් වල ඩබල් එන්ට්‍රි එක. එතන මං කලින් කිව්වා වගේ අත්පිට මුදලට ගත්තත් ණයට ගත්තත් ගෙනුම් ගිනුම හර වෙලා තියෙනවා. අත්පිට මුදලට ගත්තත් ණයට ගත්තත් ගෙනුම් ගිනුම හර වෙලා තියෙනවා අවස්ථා දෙකේදී. එතන අපි අත්පිට මුදලට ගත්තාම ගෙනුම් ගිනුම හර වෙනවා වියදමක් වැඩි වීම හැටියට 10,000ක්
මුදල් ගිණුම බැර වෙනවා රුපියල් 10000ක් ගෙනුම් ගිණුම නම් අතේ තියෙන මුදල් අඩු වෙන නිසා වත්කමක් අඩු වෙන නිසා ඊළඟට ණයට ගත්තාම ණයට ගත්තත් අපි ගෙනුම් කළා දෙන්නේ එතකොට වියදමක් වැඩි වෙන නිසා ගෙනුම් ගිණුම ආයි හර වෙනවා 8000කින් හැබැයි මෙතෙන්දී අපි ණයට නිසා ණය හිමියෝ තමයි බැර කළා තියෙන්නේ ණය හිමියෝ කියලා කියන්නේ මේ 8000 අපි කවදා හරි දවසක ආපහු ගෙවන්න ඕනේ ඒක අපේ වගකීමක් එතකොට වගකීමක් වැඩි වීම නිසා ණය හිමියෝ බැර කරනවා 8000කින් එතකොට ජීවිත කාලෙටම accounting වලදී ගණුම් කියන එකට එන්න පුළුවන් සටහන් වර්ග දෙකයි අත්පිට ගණුම් ණයට ගණුම් එතකොට ඔයගොල්ලෝ මෙතනින් පස්සේ හදන හැම ගානකම ගණුම් කියලා ආවොත් ණයට ගත්තත් අත්පිට ගත්තත් ගණුම් ගිණුම හර කරන්න ඕනේ වියදමක් වැඩි වීම හැටියට එතකොට අත්පිට මුදලට ගත්තාම මුදල් ගිණුම බැර කරනවා වත්කමක් අඩු වෙනින් හැටියට ණයට ගත්තාම ගණුම් වගකීමක් වැඩි වෙනවා වගකීම වැඩි වීම හැටියට ණය හිමියෝ බැර කරන්න ඕනේ 8000 right ඔයගොල්ලන්ට මොන හරි ගැටලුවක් තියෙනවද කියලා අපි බලමු හැම වත්කමකටම ගිණුමක් ගන්න ඕන නැත්තම් වත්කමක් ගිණුමක් කියලා එකක් ගන්න බැරිද මට මේ ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ මට තේරෙන විදිහට වත්කම් ගිණුම් තියෙනවා වගකීම් ගිණුම් හැම වත්කටම වත්කමකටම ගිණුමක් දැන් මුදල් කියන වත්කමට වෙනම ගිණුමක් තියෙනවා උපකරණ කියන වත්කමට වෙනම ගිණුමක් තියෙනවා අපිට වත්කම් ඔක්කොම එකම ගිණුම් වල එක වත්කම් ගිණුම කියලා එහෙම දාන්න බෑ වත්කම් ಜಾති ගොඩක් තියෙනවා ඒවා ඒකින්ද තමයි අපි වර්ග කරේ ජංගම වත්කම් ජංගම නොවන වත්කම් ඒ ආදී වශයෙන් එතන වෙන වෙනම වත්කම් ගිණුමක් තියෙන්න ඕනේ මම හිතනවා ඔයාලගේ ප්‍රශ්නෙට උත්තරේ ඒක වෙන්නේ නැති කියලා ඔයාලගේ ප්‍රශ්න මට පැහැදිලි වෙච්ච විදිහට තනිතිරු මුදල් පොතේ මේවා ලියන්නේ නැද්ද සර් මේ තනිතිරු මුදල් පොතේ තමයි අපි මේ ලියන්නේ ඒ තනිතිරු මුදල් පොත හදනවා කියලා කියන්නේ අර මම උතන දීලා නැහැ ගානේදී ලදුපත් අංකයේ වවුචර් අංකයේ ගානක දෙන්නේ නැහැ ඒවා අපි ප්‍රායෝගිකව කියන්නේ විභාගයේ පැත්තෙන් ගත්තම මෙහෙම දෙන්නේ නැහැ තනිතිරු මුදල් පොත කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ගණන් හදනකොට ඔය සාමාන්‍ය ඔය ටී ගිණුමක තමයි අපි රෝල් කරන්නේ. ඉතින් ඔයගලන්ට අවශ්‍ය නම් ඒ අර දීලා තියෙන ෆෝමැට් එකම දෙනම ඔක සටහන් කරන්න පුළුවන් තනිතිරු මුදල් පොතක් කියලා. ඒකෙදී අපි අපිට වෙනස තියෙන්නේ උතරදී අර ලදුපත් අංකයවත් බෞචර අංකයවත් දීලා නැහැ. ඒත් ඒවට හිස් තියන්න වෙනවා. ඉතින් මම ඒ වෙනුවට නිකම්ම ටී ගිණුමක් සටහන් තමයි සටහන් කරේ. සවුන්ඩ් එක ඇහෙන්නේ අඩුවෙන් එහෙමනම් ඔයගොල්ලන්ගේ ගෙදර මොනාරි ගැටලුවක් වෙන්න ඕනේ ඊට අමතරව කවුරු හරි මොකක් හරි මිටියකින් තලනවා එහෙම නැත්නම් නැටුමක් නටන සද්දයක්වත් දෙනවා මයික් එකක් ඔන් කරගෙන අවන්‍යා තේනුවර දන්නේ කවුද කියලා මම හිතන එයාගෙන් තමයි ඔය මේ සද්ද එන්නේ නයට ගැනුම් අපි තනතිරු මුදල් පොතේ සටහන් කරේ නෑ නයට ගැනුම් සටහන් කරේ කොහෙද නයට ගැනුම් සටහන් කරලා තියෙන මුදල් පොතේ අපි සටහන් කරලා තියෙන්නේ අත්පිට මුදලට ගැනුම් කෑල්ල විතරයි නයට ගැනුම් සටහන් කරේ ගැනුම් ගිනුම හර කරලා ණය හිමියාගේ ගිනුම බැර කිරීම විතරයි අපි කරේ නයට වන කිසිම දෙයක් තනිතිරු මුදල් පොතේ සටහන් වෙන්නේ නැහැ. දැන් මේ තනිතිරු මුදල් පොත ඔයගලන්ට ඕන නම් මේකේ දැන් මම ටී ගිණුමක් හැටියට ගහලා තියෙන්නේ. මේකට තව කොලම්ස් දාගෙන අර විදිහට හදන්න පුළුවන්. එහෙම ඇදුනේ නැහැ කියලා ගැටලුවක් නැහැ. මොකද ඒවට අපිට දාන්න තොරතුරු දීලා නැහැ ගානේ. ඒතර ප්‍රායෝගිකව මේ ඇත්තටම මේ ආයතනයක ගණන් හදා ආයතනයක ඔයගොල්ලෝ ගිණුම් තියද්දී ඒ විස්තර දන්න නිසා අපිට ඒව සටහන් කරන්න පුළුවන්. එහෙම නැති නිසා තමයි මම මේ නිකම්ම ටී ගිණුමක් අපි රෝල් කරන්නේ. Right. මොකද සර් ණය ගැති ගිනුමක් වැඩි වීම බැරද සර් ණය ගැතියෝ තාම අපි කතා කරේ නැහැ. ණය ගැතියෝ කියලා කියන්නේ වත්කමක්. Right? ණය ගැතියෝ වැඩි වීම හරසටහනක්. ණය ගැතියෝ වත්කමක් නිසා.
නෑ ගෙතිය හැබැයි තාම අපි කතා කරන්නේ නැහැ. ඊළඟට අපි කතා කරනවා. ඊළඟට මම දැක එක ගන්න දිනුවක් තියෙනවා. සර් ණයට ගැනුම් නිමල්ට ණයට ගැනුම් කොහොමද ගිනුම් ගත කරන්නේ? ඒක ණය ගැති ගිනුමක් සටහන් කරන්නේ. අපිට ණයගැතියෙක්ගේ ණයහිමියෙක්ගේ නමක් දීලා තියෙනවා නම් ණයහිමියෙක්ගේ නමක් දීලා තියෙනවා නම් මට මේ නිමල්ට නිමල් කියලා ණයගැතියෙක් දීලා තියෙනවා නම් එතකොට ණයහිමි සෝරි ණයට ගැනුම් කරලා තියෙන නිමල් ගෙන් නම් ණයහිමියෝ නිමල් කියලා අපිට සටහන් කරන්න පුළුවන් වෙනමම. එතකොට ගණදෙනු සටහන් කරනකොට මේ විශේෂයෙන්ම ප්‍රායෝගිකව අපිට ණය ගැතියෙක්ගේ නමක් කියනවා අනිවාර්යයෙන්ම. දැන් මේ ජෙනරලි මේ මේ පන්තියේ ගණන් හදනවා වගේ නෙමේ ප්‍රායෝගිකව හැම ණය හිමියෙකුටම නමක් කියනවා. එතකොට ණය හිමියාගේ නමින් තමයි ණය හිමි ගිනුම තියෙන්නේ. එතකොට ගණුම් ගිනුම හර කළා නිමල්ගේ ණය නිමල් ණය හිමියෝ කියන ගිනුම බැර කරන්න පුළුවන්. ඔව් මුදල් ගිනුමට ඩී ගිනුමක් රෝල් කරාම ඇති. විභාගයේ දීලා තියෙනවා නම් වවුචර් අංකයක් දීලා තියෙනවා නම් ලදුපත් අංකයක් දීලා තියෙනවා නම් එතකොට ඔය අපි අර දීලා තියෙන ෆෝමැට් එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම දීලා නැත්නම් නිකම්ම ටී ගිනුමක් රෝල් කරා කියලා කිසිම ගැටලුවක් නැහැ විභාගයේ පැත්තෙන්. මං හිතන්නේ නැහැ විභාගයට ඔයගොල්ලෝ තනිසීරු මුදල් පොතක් එයි කියලා. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න දැන් අපි මේ accounts පටන් ගත්තේ දරුවෝ බිඳුවේ. ඒකට හේතුව තමයි සමහරව accounts කරලා නැති නිසා සහ accounts කරපු කට්ටිය නිකන් accounts කරේ නැහැ වගේ ඉන්න නිසා අපේ syllabus එක තියෙන්නේ ගොඩාක් දුර. එතන මේ syllabus එකේ දැන් මේ අපි මේ මේ ලොකු time එකක් අපිට spend කරන්න බෑ. මම මේ ඔයගොල්ලන්ට understanding එකක් ගන්න ගිනුම් කරන්නේ කියලා කියන්නේ මොකද්ද? ද්විත්ව සටහන් ක්‍රමයේ කියලා මේ අර මිටියෙන් තලන එක කියලා පොඩ්ඩක් පුළුවන් නම් mic එක off කරගන්නවද? පවන්නියා තේනුවර එක ඔයා ඒක ඔන් කරගෙන ඔන් කරලා එමෙ නැත්නම් දාලා වෙලා අයින් කරලා ගිහිලා තියෙනවා. හරි. එතකොට මේ තනිතිරු මුදල් පතක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ විභාගයට එයි කියලා. අනිවාර්යයෙන්ම මේ එහෙම ආවොත් එහෙම ඔයගොල්ලන්ට වවුචර් අංකයයි ලදුපත් අංකය වගේ ඒවා දීලා තියෙනවා නේද? ඔයගොල්ලන්ට ඒ කොලම්ස් වලට ඒවා දාන්න පුළුවන්. එහෙම නැතත් ටී ගිනුමක් රූල් කරා කියලා කිසිම ගැටලුවක් නැහැ විභාගෙට. හැබැයි මම බලාපොරොත්තු වෙන්නේ නැහැ තනිතිරු මුදල් පොතක් විභාගෙට ඒ කියලා. දැන් අපි සිලබස් එක පැත්තෙන් ගත්තාම මේ සිලබස් එකේ තනිතිරු මුදල් පොත කියන එක ගත්තාම 100ට 1ක්වත් 100ට 0.0001 එකක්වත් නෙමෙයි. රයිට්. අපි ගාන ඉතුරු ටික බලමු. ඊළඟට තියෙනවා 1.10 අත්පිට විකුණුම් රුපියල් 15000යි ණයට විකුණුම් රුපියල් 7000යි කියලා. එතකොට අර ගණුම් එකේ අනිත් පැත්ත අත්පිට විකුණුම් 15000යි ණයට විකුණුම් 7000යි. එතකොට ගණුම් එකේ අනිත් පැත්ත තමයි ඒක. අපි බලමු උත්තරේ කොහොමද තියෙන්නේ කියලා. මම උත්තරේ පෙන්නන්න ඉස්සෙල්ලා විකුණුම් කියලා කියන්නේ ව්‍යාපාරයේ තියෙන ප්‍රධාන ආදායම. අපර විකුණුම් යනු ව්‍යාපාරයේ ප්‍රධාන ආදායමයි. ආදායම් වැඩිවීම බැර. ආදායම් වැඩිවීම බැර. අද අත්පිට මුදලට නම් විකුණන්නේ අපේ මුදල් ගිනුම හර වෙලා විකුණුම් ගිනුම බැර වෙන්න ඕනේ ආදායමක් වැඩිවීම හැටියට. ණයට නම් විකුණන්නේ ණය ගැති ගිනුම හර වෙන්න ඕනේ. අපිට අපිට ණය ලැබෙන්න තියෙනවා. ණය ගැතියෝ කියලා කියන්නේ වත්කම. අපි බලමු උත්තරය. මේ තියෙන්නේ පළවෙනියෙන්ම මම සටහන් කළා තියෙන්නේ නිල් පාටින් අත්පිට මුදලට විකුණුම්. එතකොට විකුණුම් ගිනුම බැර වෙලා තියෙනවා 15000ක් මුදල් නමින්. මුදල් ගිනුම හර වෙලා තියෙනවා 15000ක් විකුණුම් කියලා. රයිට්. ඊළඟට රතු පාටින් පෙන්නලා තියෙන්නේ ණයට විකුණුම්. එතන ණය ගැතියෝ හර වෙලා තියෙනවා 7000ක් විකුණුම් කියලා. විකුණුම් ගිනුම බැර වෙලා තියෙනවා 7000ක් ණය ගැතියෝ කියලා. රයිට්. ත්‍රවස්ථා දෙකේදීම අත්පිට මුදලට විකුණුවත් ණයට විකුණුවත් විකුණුම් ගිනුම බැර වෙලා තියෙනවා ආදායමක් වැඩිවීම හැටියට. ත්‍ර අත්පිට මුදලට විකුණුම් මුදල් ගිනුම හර වෙලා තියෙනවා මුදල් වැඩි වෙන නිසා
ණයට විකුණුම් ණයට විකුණුවාම අපිට මුදල් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට අපිට ලැබෙන්නේ ණය ගැතියෙක්. ඒතර ණය ගැතිය කවදා හරි දවසක ණය ගැතියගෙන් අපිට මුදල් ලැබෙන්න තියෙනවා. ඒක අපි හඳුනගන්නේ වත්කමක් හැටියට. ඒතර වත්කමක් වැඩිවීම අර ඒතර ණය ගැති ගිණුම හර වෙන්නේ 7000කින් වත්කමක් වැඩිවීම හැටියට. මම හිතනවා පැහැදිලියි කියලා ඔයගොල්ලන්ට. මොනාරි ගැටලු තියෙනවද? සමාගම් ගන්න ලේසිද සර් කියලා අහන සමාගම් වලට එන්න තව ගොඩාක් කල් තියෙනවා ඒක ආවට පස්සේ බලන්න සමාගම් කියලා ඇත්තටම ඔයගලන්ට විභාගේ පැත්තෙන් එන්නේ බැංකුවක අවසාන ගිණුමක් හදන්න ඒත් බැංකුවක් කියන එක සමාගමක් හැටියට සැලකලා බැංකුවක අවසාන ගිණුමක් හැටියට කතා කරන්නේ ඒත් එතෙන්දී අපිට ඉගෙන ගන්න වෙනවා SLFRS 9 කියලා ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතිය ඒ යටතේ මූල්‍ය උපකරණ හඳුනා ගන්න වෙනවා ඒක ටිකක් අමාරු දෙයක් Sir, can you please explain it again? Right, okay. Right. But මෙතන වෙලා තියෙන්නේ අත්පිට මුදලට විකුණුම් සහ ණයට විකුණුම්. ඒතර අවස්ථා දෙකේදීම විකුණුම් තමයි වෙලා තියෙන්නේ. ඒතර විකුණනකොට විකුණුම් කියලා කියන්නේ ව්‍යාපාරයේ තියෙන ප්‍රධාන ආදායම. ඒතර ආදායමක් වැඩි වෙනකොට ඔගොල්ලෝ දන්නවා ද්විත්ව සටහන් ක්‍රමයට අනුව ආදායම් වැඩිවීම බැර සටහන. ඒක නිසා විකුණුම් ගිණුම අපි බැර කළා තියෙනවා මුදලට විකුණූ ගාන 15000යි එතකොට ඒකෙදි වෙන්නේ මුදල් ගිණුම හර වෙලා විකුණුම් ගිණුම බැර වෙනවා එතකොට බාණ්ඩ අපි විකුණනකොට අපිට මුදල් ලැබෙනවා මුදල් කියලා කියන්නේ වත්කමක් වත්කමක් වැඩි වෙන නිසා අපි මුදල් පොත හර කරනවා විකුණුම් ගිණුම නමින් විකුණුම් ගිණුම බැර කරනවා මුදල් ගිණුම නමින් එතකොට නිල් පාටින් පෙන්නලා තියෙන එක එකට දෙවෙනි අවස්ථාවේදී අපි මුදලට නෙමෙයි විකුණලා තියෙන්නේ ණයට. ණයට විකුණුවත් මුදලට විකුණුවත් විකුණුම් විකුණුම්ම තමයි. ඒකට අපේ ආදායම වැඩි වෙනවා. ඒතර ණයට මුදලට විකුණුම් සහ ණයට විකුණුම් අතර වෙනස මුදලට විකුණුවාම මේ වෙලාවේම මුදල් ලැබෙනවා. ඒකින්ද අපි මුදල් පොත හර කරනවා වත්කමක් වැඩි වීම හැටියට. හැබැයි ණයට විකුණුවාම විකුණුම් උනාට ඒකින්ද අපි විකුණුම් ගිණුම බැර කරනවා. විකුණුම් උනාට මුදල් ලැබෙන්නේ මේ වෙලාවේදී. ඒ වෙනුවට අපිට ලැබෙනවා වෙන වත්කමක්. ඒ වත්කමේ නම තමයි ණය ගැතියෝ කියන එක. ණය ගැතියෝ කියන එකේ තේරුම මේ අපේ බාණ්ඩ මිලදී ගත්ත කට්ටිය ඉදිරියේදී අපිට මුදල් ගෙවන්න ඕනේ. ඒතර අපේ පැත්තෙන් ඒක ලැබෙන්න තියෙන දෙයක් අපිට ලැබෙන්න තියෙන දෙයක් ඒක අපි වත්කමක් හැටියට තමයි සලකන්නේ ණය ගැතියෝ කියන එක. ණය හිමියෝ කියලා කියන්නේ ගෙවන්න තියෙන දෙයක්. ඒතකොට අපි සලකන්නේ වගකීමක් හැටියට ණය ගැතියෝ අපි සලකන්නේ වත්කමක් හැටියට. ඒතර වත්කම ණය ගැතියෝ කියන වත්කම වැඩි වෙන නිසා වත්කමක් වැඩිවීම හර සටහනක් ඒක නිසා ණය ගැති ගිණුම හර කරනවා 7000. අර ණය හිමියෝ වගේම ණය ගැතියොත් විවිධාකාරයේ නම් වලින් අපිට ණය ගැති ගිණුම A ණය ගැති ගිණුම B ඒ වගේ අපිට සටහන් කරන්න පුළුවන් ගානේ තොරතුරු දීලා තිබ්බොත්. Right. ඔයගොල්ලන්ට ගැටලු තියෙනවා නම් ආයි ආන්න පුළුවන් නැත්නම් මම කැමති පන්තියේ මේ වෙලාවේ නවත්තන්න නවත්තලා අපි ලබන එතකොට බදාද පන්තියේ තියෙනවා බදාද අපි මේක ඉතුරු ටික සාකච්ඡා කරමු ඔයගොල්ලන්ට මොන හරි ගැටලු නැත්නම් මම පන්තියේ නවත්තන්න කැමතියි එනම් බදාද උදේ 8ටත් ඇවිල්ලා ඉන්න අපි බදාද උදේ 8ට මේ ගානේ ඉතුරු ටික කතා කරමු ඔලගේ පේපර් එක සාමාන්‍යයෙන් පැය 3ක් තමයි පේපර් එකට වෙලාව දෙන්නේ අපි ලබන බදාදා එනම් හම්බෙමු ඔයගලට සුබ දවසක්